සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන මැතිතුමන් අද අපේ විශේෂ ආරාධිතය. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔබතුමාගේ පරණ නායකයා ඔබතුමාගේ පරණ නායකයා කවුද? ඔබ අදහස් කරන්නේ කා ගැනද? මහින්ද රාජපක්ෂ මහතුතුමා ඔබතුමාගේ පරණ නායකයා කිව්වොත් පිළිගන්නවනේ. ඔව් මං එතුමා එක වැඩ කරලා තියෙනවා. එතුමාගේ අදහසක් නේ. මට කවුද කිව්වා මේ අලියෝ ටිකක් විකුණලා දාන්න ඕනේ කියලා කට්ටියක් කියනවා දැන් පිටරට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. ඔය UMP අලියෝ ටික විකුණ ගන්න තමයි දැන් තියෙන්නේ වෙන කරන්නේ. අලි ටිකක් විකුණණ්ඩයි යහපාලන ආණ්ඩුව හදන්නේ කියනවා. මේ වෙඩිමුරේ පත්තු කරන්නේ ඔබතුමා. මොකද්ද මේ අලි හුටපටේ? ඔය ඇත්තරම මේ මම මුලින්ම මේ දෙරණ නාලිකාවට සහ ඔබට ස්තුතිවන්ත වෙනවා අද මේ සාකච්ඡාව සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ අද ඔබ ආරම්භ කරපු සාකච්ඡාව ලංකාවේ බරපතල ප්‍රශ්නයක්, බරපතල සමාජ ප්‍රශ්නයක්, බරපතල සමාජ මහජන ප්‍රතිපත්තියකින් විසඳ ගන්න ඕනි ප්‍රශ්නයක්, පබ්ලික් පොලිසියකින් විසඳ ගන්න ඕනි ප්‍රශ්නයක්. එම නිසා මම ඔබ ඉදිරිපත් කරන වලට ඉදිරිපත් කරන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නේ ආන්නේ සමාජ ප්‍රතිපත්තිය සාදා ගැනීම සඳහා ඉවහල් වන කතිකාවක් ගොඩනැගීමේ අර්ථයෙන්. ඒ පදනමේ ඉඳලයි මම කතා කරන්නේ. අලි කතාවක් මතු වුණා. ඒ මතු වුණේ බලංගොඩ සංවර්ධන කමිටුවේ මම ඉදිරිපත් කරපු අදහසක් පදනම් කරගෙන. කවුරුත් දන්නවා ලංකාවේ මේ වන විට ලංකාවේ වනාන්තර ඇකිලි යාම ඒවා මිනිසා කරන වැඩ නිසා, ඒක සත්තු කරන වැඩ හින්දා නෙවෙයි, මිනිසුන්ගේ මේ අධිවේගව සංවර්ධන ක්‍රියාවලිය සහ එක්තරා ආකාරයකට කෑදර ඉඩම් පරිභෝජනය සහ විවිධ තවත් හේතු රාශියක් නිසා වන සත්ව මිනිස් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් ඔයලා ස්තෝර දාගත්තර කමන්නේ. ඒක තමයි මං කියේ මිනිසා කියලා ගත්තේ ඔක්කොමත් එක තමයි. ඔව් ඒතන විශේෂ කුලකයක් ඉන්නවා දේශපාලක. දැන් අපිට විල්පත්තුව ගැන හිම කතා නොකර දේශපාලනඥයෝ ඉන්නවා වනාන්තර විනාශ කිරීමට දායක වන, දැව ජාවාරම් වලට සම්බන්ධ වෙන. මම ආඩම්බරෙන් කියනවා මම හිම දේශපාලනඥයෙක් නෙවෙයි. මම ඒ වෙනුවට කැලෑ වවන දේශපාලනඥයෙක්. ඒ නිසා අපි මේක සාකච්ඡාව ඉස්සරහට අරගෙන යද්දී අපිට කතා කරන්න පුළුවන් පොදුවේ මිනිසාගේ මේ සංවර්ධන ක්‍රියාවලිය නිසා විශාල වනහායනයක්, පරිසර විනාශයක් සහ එහා සැබැනි තවත් විශාල පාරිසරික දේශගුණික ප්‍රශ්න රාශියක් නිසා සතුන්ට වනය අහිමිලා තියෙනවා, කෑම බීම අහිමිලා තියෙනවා, වාසස්ථාන අහිමිලා තිබෙනවා. එම නිසා සතුන් ගම් වදිනවා. ගම්මදිනවට ගැමි ගොවි පීඩිතයෝ සහ මේ සතුන් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. අනිත් අය එක්ක නෙමෙයි. එතකොට මේ ප්‍රශ්නය විසඳුම් රහිතව ඉදිරියට ඇදීගෙන යනවා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම වසරකට අලි 200ක්වත් මැරෙනවා, එක්ක මරනවා. අලුත්ම සංඛ්‍යාලයකන කියන්නේ 280ක් කියලා. සංඛ්‍යාලයක ගැන ලොකු වාදයක් තියෙනවානේ. අලි පිළිබඳ සංඛ්‍යා නිශ්චිත සංඛ්‍යාලේඛනයේ දැන් ජයවික්‍රම පෙරහැමතුමා කියනවා ජනවාරි කරනවා කියලා. කොහොම හරි ඔය ආසන්න සංඛ්‍යාවක් අලි මිය යනවා, 80කට 100කට ආසන සංඛ්‍යාවක් මිනිසුනුත් මිය යනවා. මේකෙන් එන්නේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම දැනට පවතින ප්‍රතිපත්ති හදලා තිබෙන්නේ මේ හැමෝම ගේ උපදෙස් පිට තමයි හදලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති වැඩ කරන්නේ නැති ගතියක් පෙනෙන්න තියෙනවා. මේ ප්‍රශ්නයට මේ පළාත්වල ජනතා නියෝජිත හැටියට අපි මුහුණ දෙනවා. කොළඹදී විශේෂයෙන් මං වුණත් අපි කතා කරලා තියෙන්නේ ආණ්ඩු කොම්පත් සංස්කරණ, ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර දේශපාලන වගේ දේවල් තමයි අපි මේ 360ට ඇවිල්ලත් ඔබ එක්කත් කලින් කතා කළා. නමුත් ගම්මානවල අපිට ගියාට පස්සේ අපි නියෝජනය කරන ප්‍රදේශවල තියෙන ප්‍රශ්න මේවා. කියන්නේ සංවර්ධනයේ ප්‍රශ්න, දුප්පත්කම පිළිබඳ ප්‍රශ්න, අපචාර, දුරාචාර, බේබදුකම අලුත්ම ප්‍රශ්න තමයි මේ වනසත්ව මිනිස් ගැටුම. මේක අලුත් නෑ, මේ සෑහෙන කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන විසඳුම් රහිතව. ඉතින් සුපුරුදු පරිදි බලංගොඩ පසුගියදා පැවති සංවර්ධන කමිටුවේදීත් මේක ආවා. ආවට පස්සේ මිනිස්සු අපෙන් ඉල්ලා සිටියේ ඊයේ රැත් අපි අලින්ගෙන් බේරෙන්න පන්සලට ගියා, ගමාතෑරලා දාලා ගියා, විවිධ ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කළා.
මොනෝහරි මේකට කරන්න කියලා තමයි කිව්වේ. සමහර හාමුදුරුවෝ පවා අපින් එක ඉල්ලා සිටියා. ඒ වෙලාවේ මම අදහස ප්‍රකාශ කළා. ඒ අදහස වලිග අදහස, ඒ අදහස අපි බලමු එමෙ. ඒ අදහස බලන්න ඕක. ඒ අදහස බලන්න. මහා මෝඩ ප්‍රතිපත්තිය ලංකාවේ මානව සම්බන්ධයේදී ලෝකයේ දියුණු මෝඩම රටක වන්දන සම්බන්ධයේ තියෙන ප්‍රතිපත්ති වෙනුවෙන් සතා සොළබණ හෝයින පාලනය සතා සොළබණ ආරක්ෂා ලංකාවේ අලි වැඩි මේ විකල්පවත් මා විශාල අපසාදේ ගන්නට ලංකාවට අලි 4000යි අවශ්‍ය. ලංකාවේ තියෙන මේ කැලෑ ප්‍රමාණය හැටියට දැන් ලංකාවේ කැලෑවල අලි 6000ක් තියෙනවා. මේක තව වැඩි වෙනවා. එතකොට අලියා හෝයින අනක්කීම කරන්න ඕන. ඉතින් මිනිස්සුන් දෙයක් සතක් දෙයක් ගන්න කරන්න අවබෝධයක් තියෙන යන්නේ. දැන් අලි පිටාරල පිටරට කරන්නේ මොනවාද? දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඔය ප්‍රකාශයට කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අර සංඛ්‍යා ලේඛන ගැන පොඩි නිරවුල් කිරීමක් කරගන්න ඕනේ. ඔය 6000 ඔබතුමා කොහෙන්ද හොයාගත්තේ? දැන් සංඛ්‍යා ලේඛන පිළිබඳ තියෙනවා ප්‍රශ්නයක්. දැනට මීට කලින් මගේ මතක හැටියට SM චන්දසේන අමාත්‍යතුමා ඉන්න කාලේ කරපු සංඛ්‍යා ලේඛනයක තිබුණේ අලි 5000ක ප්‍රමාණයක් ඉන්නවයි කියලා. ඒ පිළිබඳත් වාද විවාද තිබුණා. සමහර අය මේ සංගණන කරනවටත් විරුද්ධයි සමහර පරිසරවේදී. ඒ අය කියන්නේ මේ ඉන්න ප්‍රමාණය තමයි ඉන්නේ, අලුතින් සංගණනය කරන්න දෙයක් නැහැ කියලා එක මතයක්. ඊට පස්සේ දැන් මම මේ සාකච්ඡාවට කලින් අපේ වනජීව මෙතුමාගෙනුත් ඇහුවා මේ කොහොමද කියලා. එතුමා කිව්වේ සංගණනයක් හරියට නැහැ කියලා. නමුත් දත්ත සංඛ්‍යාවක් මාධ්‍යයේ මේවා ගැන කතා වෙමින් තියෙනවා. එතකොට එක ජනමාධ්‍යයක පළවෙච්චි ඒක බොහොම බැරෑරුම් ලේඛකේ පළ කරපු සංඛ්‍යා ලේඛනයක් තමයි මම ගත්තේ. මම ඔහු ඉදිරිපත් කරන ගොඩක් දේවල් පිළිගන්නවා. ඔබතුමාට ලේඛකයා කියන්න පුළුවන්ද? මේ වෙලාව මම කියන්න කැමති නැහැ. එතුමාත් ඒ ඉන්න සංවාදයකට මම ගන්න කැමති. නමුත් ඒක මම පත්තරයකින් ගත්තේ. එතකොට ඒ සංඛ්‍යාව තමයි මේකද, ඒක යථාර්ථයට කිට්ටු සංඛ්‍යාවක් කියලා මම විශ්වාස කළා. දැන් මෙතන ප්‍රශ්න වෙන්නේ, දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ ආවට පස්සේ ගාමිණී ජයවික්‍රමපිට අමාත්‍යතුමා කිව්වා ලබන ජනවාරියේදී තමයි මේ සංගණනය කරන්න කියලා. දැන් අපේ තර්කය මොකද්ද? අපේ තර්කය තමයි මේ දැන් ඉන්න අලි ප්‍රමාණය. නෑ, ඔබතුමාගේ තර්කයට මේ සංඛ්‍යාව ඍජුවම බලපානවා. ඍජුවම බලපානවා. 6000ක් ඉන්නව නම් තමයි ගැටලුව. මම ඔක තව විදියට මම තව හරි 2000 ගම්මුකෝ. දැන් 2000 ඉන්නවනම් ඒ කැලෑව ඒ 2000ට ඇතිනම් මේ සතුන් වනවදින්නේ නැහැ, ගම්මදින්නේ නැහැ නේ. ඒකට ගම්මදින්නත් හේතුවක් තියෙනවනේ. එලිෆන්ට් පාත් එකේ, ඒ කියන්නේ අලි මංකඩ ගෙවල් හදාගත්තොත් අලියා ඒ කැලේ මේ කැලේට පාරු වෙන තැන අපි ගිහිල්ලා පදිංචි අපිට ගහනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් ආපහු කැලෑ මදි කියන එකනේ. අලි මංකඩේ ගෙවල් හදා ගන්නවා කියන්නේ අලියාට තියෙන කැලෑව නැති කරනවා කියන එක. ඔව්, අපි අවසාන වශයෙන් තර්කය තමයි අලි ඉන්නේ 2000ද 4000ද 8000ද කෙසේ වෙතත් අද මේ විශාල වශයෙන් මේ වන ඇතුම් ගම්මදින්නේ ඔවුන්ට ජීවත් වන්නට, සැරිසරන්නට, ආහාර සොයා ගන්නට මේ දැනට තියෙන වනාන්තර ප්‍රමාණය ඉඩ මදි. ඒක තමයි අපේ තර්කයේ පදනම. මේ සංඛ්‍යාව එහාට මෙහාට කරගන්න පුළුවන්. තර්කය තමයි ඉඩ මදි. මේ ඉඩ මදි වෙලා තියෙන්නේ මේ අලියාගේ ප්‍රශ්නයක් ඉදන් නෙවෙයි. දැන් ගොඩාක් අය අපි මේ ප්‍රශ්නේ මතු කරනකොට කියන්නේ කවුද කැලෑව නැති කළේ? මොකක්ද වෙලා තියෙන්නේ? ඒක ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් තමයි අපි මේ කතා කරන්නේ. එම නිසා අද මේ සතා දුර්ලභ සතෙක්. මේ සතා දුර්ලභ සතෙක්. ඒ දුර්ලභ සතා ආරක්ෂා කරගන්න ඕන. අලියට මැරෙන්න ඉඩ දෙන්න බෑ. අද ප්‍රතිපත්තිය නිසා දිනපතා අලි මිය යනවා. එම නිසා අද කිව්වට දුර්ලභ සතෙක් කියලා ඔබතුමා අර ප්‍රකාශයේදී කියනවා නේද? වැඩියෙන් ඉන්න සත්තු ඉන්නවා. ඔව්, දැන් ඒ ඔක්කොම එකට දාලානේ කතා කරන්නේ. දැන් ඔය සාකච්ඡාව ඊට වැඩිය දේවල් මම කිව්වා. හරිනේ? ඊට පස්සේ ඔය රැස්වීම පස්සේ ඉඹුල්පේ කමිටුව තිබ්බ. ඒකෙත් මම විස්තර කළා.
ඉටවස පැල්මඩුල්ලෙද කතා කලා ඒ එකක්නතු පොඩි කෑල්ලයි නිගත්තේ එතනත්ක රූපාණ කමරා තිබ්බද තිබුණන ඔව ඒවත් තරම් බලන්නකෝ එතකොට පැල්මඩුල්ලෙකේ හොඳර තිබුණ ඉතින් ඒවන් පොඩි කෑල්ලක් අරගෙන කතා කරන අර මීඩියාවල තියෙනවනේ සාවද්‍ය පරාවර්තනය කියලා එකක් ඔබ මේ ජනමාධ්‍ය දන්න කෙනෙක් හින්ද සාවද්‍ය පරාවර්තනයෙන් යමක් ඉදිරිපත් කළාට පස්සේ වෙන්නේ මිනිසුන්ගේ විචාර ශක්තිය මොට වෙලා යනවා දැන් මේ මම ඉදිරිපත් කරපු අදහස එක කෑල්ල තමයි අල්ලගත්තේ ඊළඟට මම කිව්වේ මොකද්ද මම කිව්වේ පිට රටකට හරි විකුණන්න වෙනවා හරි කියලා කෑල්ලක් දාන්නේ මොකද භාෂාවේ තියෙනවා වාචාර්ථ ලක්ෂ්‍යාර්ථ සහ ව්‍යංගාර්ථ කියලා જાති. එතකොට ඒ දැන් අර කැලේ දර කඩන්න ගියාට පස්සේ දුවත් එක්ක අම්මයි දුවයි දුව අම්මට උදව් කරන්නේ නැතුව මේ මල් කඩනවා. මල් කඩනවා කියන එකත් ව්‍යංගාර්ථිකුත් තියෙනවා ඔබ දන්නවද? ඔව් දෙකක් තියෙනවා. වාචාර්ථයෙන්ම මල් කඩනවා. අර හැල මල් කඩනවා. එතකොට දර කඩන්න උදව් කරන්නේ එතකොට අම්මා කියනවා ඔබව නම් දෙන්න වෙන්නේ නරියෙකුට තමයි කියලා. අම්ම අදහස් කරන්නේ ඒකේ නරියෙකුට දෙන්න වෙන කියලා. හැබැයි නරියයි වාචාර්ථයෙන් මේක බාරගෙන ගෙදරට ඇවිල්ලා දුව ඉල්ලනවා. හරිනේ. දැන් මේ වගේ එකක් මෙතනත් වෙන්න පුළුවන්. දැන් අපි මේ දැන් මෙතන නරියා කවුද මාධ්‍යද? නෑ කැමති විදිහට තේරුම් ගන්න. මම මට කියන්න ඕනේ මේක අපි බලාගන්නේ නැත්තම් බලාගන්න කෙනෙකුට හරි දීලා තමයි මේ අලිය බලාගන්න වෙන්නේ. අදරත් මේ අදහසේ මම ඉන්නවා. අපි බලාගන්නේ නැත්තම් හරියට මැරෙන්න නම් අරින්නේ අද අපේ ප්‍රතිපත්තිය නිසා. බලාගන්න පුළුවන් අයට හරි මේක දෙන්න වෙනවා අපිට. නැතුව මේ දුර්ලභ අලියා බේරා ගැනීම හැකියාවක් නැහැ. මිනිසා බේරා ගැනීම හැකියාවකුත් නැහැ. එමුතුම මට අපි කියන්නේ කවුද? අපි කියන්නේ දැන් ඔබතුමා කියන අපි හරියට බලාගන්නේ නැත්තම්. අපි කියලා ඔබතුමා කියන්නේ රජයද? රටේ අපි මිනිස්සු ඔක්කොම මේ අපේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මේ මිනිස්සු ඔක්කොම ජනතාව ඔක්කොම මේකට මේ ආණ්ඩු කියලා නැහැ. මේ ඔක්කොම සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ එකයි මම කලින්ම කිව්වේ ලොකු පළල් මහජන ප්‍රතිපත්තියකින් විසඳන්න ඕනේ එකක්. ඒකේ පාර්ශ්ව ගොඩක් ඉන්නවා. ඒ පාර්ශ්ව ආණ්ඩුව, මිනිස්සු, සංවිධාන, පරිසර සංවිධාන හැමෝම එකතු වෙච්ච අපි එකක් තමයි තියෙන්නේ. අපි ලංකාවේ අපි කියන අර්ථයෙන් තමයි මම කියන්නේ. ඒතොර අපි මේක අපි අතින් කරෙන්නේ නැහැ මේක. එම නිසා ඒක අවදි කරගන්නයි ඕනේ උනේ. ඉතින් ඒක තමයි මම ඉදිරිපත් කරපු අදහස. අවාසනාවකට මාධ්‍ය ඒ කෑල්ල පොඩි රසකාරකයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මම ඊට පස්සේ සංක මම මේක මගේ විවිධ ලේඛනවලදී ඊට පස්සේ මම කරපු සාකච්ඡාවලදී මම ඉදිරිපත් කරපු ලේඛනවලදී මගේ සමාජ මාධ්‍යවලදී මම ඊටාම ක්‍රමක්‍රමයෙන් ඒක පැහැදිලි කරගෙන ගියා මම මොකද්ද කිව්වේ කියලා. නමුත් ඒ කියපු එක අවශ්‍ය වෙන්නේ නැහැ. අරකම ඒකම මම කිව්වයි කියලා ඔප්පු කරගන්න තමයි මේ හදන්නේ. මට ඕනි කරන කාරණාව එක නෙවෙයි. අද දැනට අපි මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය අසාර්ථක වෙලා තියෙනවා. සාර්ථක ප්‍රතිපත්තියට අපි යමු කියන එක තමයි කියාගන්න ඕනේ. දැනත් කියන්නේ ඒ කාරණේ. දැන් ඔබතුමා අසාර්ථක ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අලිමිනිස් ගැටුම වළක්වන්න තියෙන ප්‍රතිපත්තියද? එහෙම නැත්නම් අලි සංරක්ෂණය කරන්න තියෙන මොකක්ද? ඔව් ඒ සමස්තයම අද තියෙන ක්‍රම නිසා ඉතින් මේ මම කියන්න ඕනේ නැහෙනි. ඔබතුමා ඔය චෝදනා කරන්නේ හිටපු වනජීවී අමාත්‍යවරුන්ට නම් නේ හිටපු අමාත්‍යවෝ දැන් ඉන්න අමාත්‍යතුමාට නෙවෙයි සමාජයක් හැටියට අපි අපෝසත් වෙලා තිබෙනවා මේ ප්‍රශ්නේ ජය ගන්න. ඒකයි මම මේ කියන්නේ. සමාජයක් හැටියට. ඒකේ මටත් වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය හැටියට ඔබටත් වගකීමක් තියෙනවා. ඇමතිවරුන්ට ඔය සියලු දෙනාට වගකීමක් තියෙනවා. අපි අසමත් වෙලා තිබෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒකෙන් අලියක් දුක් විඳිනවා. අර අලි ඉන්න මේ අලින්ගේ වාසස්ථාන ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සුත් පීඩාවටපත් වෙනවා දුක් විඳිනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ දිහා ඇහැරලා බලන්න කියන එක තමයි මට කියන්න ඕනේ. දැන් අර හිටපු වනජීවී අමාත්‍යවරයෙක් වන පාටිලි චම්පික රණවක මහත්මයාත් උත්සාහ ගත්තානේ මේ ප්‍රශ්නේ විසඳන්න. සෑහෙන උත්සාහ ගත්තා. ඔහු යම් දේවල් ටිකක් කරලා තියෙනවා. ඒවෙන් ටිකක් බේරිලා තිබෙනවා. ඒ ප්‍රමාණවත්මයි. දැන් ඔය මේ අලි ගම්වදින ස්ථානවල අගල් කපන්න, එහෙම නැත්නම් කරන්ට් පැටක්, අලි පැටක් යොදන්න, ඊට පස්සේ අර දකුණු අප්‍රිකානු රටවල්වල භාවිතා කරන වගේ මීමැසි පාලනයක් ඇති කරන්න, අලි රුචි නොවන වෘක්ෂලතා වවන්න, ඕවා මං හිතන්නේ ජනමාධ්‍යවේදීන්ට හරි ජනතාවට හරි පුළුවන් කියලා රජය කරන්න ඕන. ඔව් ඒවටත් මිනිස්සු පොළඹවන්න ඕනේ. ඒවා කරන අයත් ඉන්නවා. ඒවා දිරිමත් කරන්න ඕනේ. ඒක හරියට කරෙන්නේ නැහැ. රජයේ පැත්තෙන් කරෙන්න ඕනේ. දැන් මම අහන්නේ ඊළඟ ප්‍රශ්නේ මේකයි. අලින් ගම්මදින තව හේතුවක් තමයි කෑම හොයාගෙනයි එන්නේ. දැන් කෑම හොයාගෙන එන අලියා වටවල් ගහලා නැවතුම් පස්සේ අලියා කැලේ බඩගින්නෙත් මැරෙනවානේ.
ඒත් ප්‍රශ්නේ විසඳෙන්නේ. ඒත් ප්‍රශ්නේ විසඳෙන්නේ. දැන් තේරෙනවද මේකේ බර ඇරුම්කම? අපි අලියගෙන් ආරක්ෂා වෙන්න අලි වැට ගහගෙන දැන් ගහගෙන හිටියත් අලියට කෑම නැතුව අලිය මැරෙන්න පුළුවන් නේද? ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපි අලින් වෙනුවෙන් විශාල භූමි භාග වෙන් කරගෙන ඉවරලා අපි අලින්ටත් වගා කරන්න ඕනේ. දැන් ඒවා කෙරෙන විදිහට නෙවෙයි අපේ මේ ඉඩම් ප්‍රතිපත්ති, අපේ සංවර්ධන ප්‍රතිපත්ති, අපේ වගා ප්‍රතිපත්ති ඒවා සකස් වෙලා තිබෙන්නේ. ඒතොර මේක බහ බරපතල ප්‍රශ්නයක්. මේක මිනිස්සු දායක කරගන්න ඕනේ, මිනිස්සු කැමැත්ත ගන්න ඕනේ. ඒවා මොකක්වත් වෙන්නේ නැතුව දිගින් දිගටම මේ ප්‍රශ්නේ ඇදී ඇදී යනවා. දැන් අපි අද මෙතන කතා කරනවා. තව අවුරුද්දකින් වුණත් අපිට මේක මේ විදිහටම කතා කරන්න වෙයි. ඒක වෙනුවෙන් ඇස් ඇරෙන්න කරපු කතාවක් කියලා මම කියන්න කැමතියි ඒක. ඒ කියන්නේ නව වටේකින් මේ සාකච්ඡාව ඔබ ආරම්භ කරලා තියෙනවා. දැන් එහෙම නැත්නම් මේ කටගැස්මක් වෙන්න විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යවල මාතෘකාවක් වෙන්න ඔබතුමා මාකටිං උපක්‍රමයක් පාවිච්චි කරා. ඔබ හොඳට දන්නවනි මම එහෙම කටගැස්ම දින්න කතා කරන කෙනෙක් නෙවෙයිනි. මාධ්‍යයේ මේ කටගැස්ම සහිත මේ මාධ්‍ය භාවිතාවට මට විවේචනයක් තියෙනවා. මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රමිතීන් ගේන්නු කියලා අපි කතා කරන්නේ ඒකයි. මට එහෙම ලොකු මේ එහෙම ඇටෙන්ෂන් එකක් අවශ්‍යත් නැහැ. මම මේක ඉදිරි කියනවා මේක අප්‍රසාදයට පත්ව දෙන්න පුළුවන් මේක. මේ කතා කරන්න ඕනේ කියලා. අනික දැන් ගොඩක් අයට වැරදිලා තියෙනවා ලොකු කාරණාව. ගොඩක් අය බාරගත්තේ මේ මගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තිය කියලා බලලා. රටේ ප්‍රතිපත්තිය. එහෙම එකක් නෙවෙයි. මේ කතා කරලේ සංවර්ධන කමිටුවක. සංවර්ධන කමිටුවක තියෙන්නේ ප්‍රතිපත්ති හදන්න නෙවෙයි. තියෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. එතකොට තියෙන ප්‍රතිපත්තිය වැරදි කියලා තමයි මිනිස්සු ඇවිල්ලා කියන්නේ අපිට. දැන් අපිට තියෙන්නේ ඔය අලි වැට හරියට හදාගන්න, වන ජීව නිලධාරීන් එතෙන්ට යවන්න, ඔය ඒව දිවල් ටික කරන්නයි තියෙන්නේ. ඇත්තටම එතන ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නම අලි එලවන්න යනවා. රජයේ ප්‍රධාන නිලධාරියත් අලි එලවන්න යනවා. එතකොට අපිට යම් යම් මත ඉදිරිපත් කරන්න වෙනවා මේ මිනිස්සු කතා කරනකොට. එතකොට දැන් උදාහරණයක් හැටියට අපි ඒක අමාත්‍යවරයෙක් යෝජනා කළා මේ අපි මං කලින්ම කිව්වා බේබදුකම දුරාචාර එක ප්‍රශ්නයක්. එමෙතුමා කිව්වා මේකට කරන්න තියෙන දේ ගල්ලරොක්කවල මිල අඩු කරන්න ඕනේ කියලා. එතකොට ඒකත් ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. එතකොට කට්ටිය කැමරා අල්ලන් ආවේ එමෙතුමා ළඟට මගේ ළඟට. ඔබතුමා මේ අනුමත කරනවද මේ කියපු කතාව කියලා? මං කිව්වා ඔතන ඔය මාධ්‍ය වලින් ඕක කොහොම විදිහට අදින්න එපා. මේ බේබදුකම දුරාචාරය පාලනය කරන්න සාකච්ඡාවක් තියෙනවා. එතුමාගේ එක මතයක්. ඒක ප්‍රතිපත්තිය වෙන්නේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ. දැන් මම කියපු එක වුණත් රටේ ප්‍රතිපත්තිය වෙනවා නම් වෙන්න තියෙන්නේ ඒක ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරලා ඒකට පනත් ගෙනල්ලා ඒ පනත් අභියෝගයට ලක් කරලා උසාවි ගිහිල්ලා එහෙම රටාවකින් මේක එන්නේ. මේක තව එක මතයක්. මේකේ ව්‍යංගාර්ථයක් තියෙනවා. මේකේ වාචාර්ථයක් තියෙනවා. මේකේ ලක්ෂ්‍යාර්ථයක් තියෙනවා. ඒ සියල්ල අමතක කරලා මේකේ ලොකු කතාවක් ගියා. ඒක ඉඳලා සමහර අය මට බැන්නා. මම කිව්වා මට බැනලා ප්‍රශ්නේ විසඳෙනවා නම් බනින්න. නමුත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැබැයි මම කැමති ඒ වෙනුවට අද මෙතන තිබෙන ප්‍රශ්නය පරිසරවාදයේ පැත්තෙන්, හරිතවාදයේ පැත්තෙන් සහ සංවර්ධනයේ පැත්තෙන් මතු කරලා ඉවරලා ඒ හැම තැනකම තියෙන සීමාකම් මොනවද කියලා ඉවරලා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් පළල් මහජන කතිකාවක් ඇති කරන්න අපි කැමතියි. ඔබතුමාගේ යාළුවෙක් ඉන්නවද හේරත් කියලා? ගොඩක් යාළුවෝ ඉන්නවා හේරත් කියලා. විශ්වවිද්‍යාල සගේ ඔහු මුහුණු පොතේ දැඩි විස්තරයක් ඔබට ඉදිරිපත් කළා. මම දැක්කා මට සංක මේ ප්‍රශ්නේදී සමහර අය ප්‍රශංසා කරලා කතා කළා. සමහර අය ඉතාමත්ම කුණු මඩ අවලාද සහිත විස්තර පතුරවලා තිබුණා. ඒතේ හේරත් කියන පුද්ගලයාටත් මම සටහනක් දාලා ඇරියා. ඔය වගේ අපහාසාත්මක මේවා ලියන්න එපා. මම ඔයාලට පිළිතුරු දෙන්නේ නැහැ. මම පිළිතුරු දෙන්නේ වැදගත් විදිහට කතා බහ කරන අය සම්බන්ධයෙන් තමයි කියලා. ඒක මම අමතක කරලා දැම්මා. දැන් ඔබතුමා අර හරි කියන වචනය පසුව අදහස් දක්වද්දිත් ඔය හරි කියන අකුරු දෙක උලුප්පා දැක්කුවා. ඒක විශේෂිත කොට දැක්කුවා. දැන් හරි කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා විකල්ප දෙකක් කියද්දි. දැන් එක්කෝ මේක හරි අරක හරි කියලා. ඒ අර්ථෙනුත් තියෙනවා. ඔව් දැන් ඔබතුමා විකල්ප දෙකකුත් ඉදිරිපත් කරනවා. දැන් මම කියන අදහස තමයි මම ඊට පස්සේ පැහැදිලි කළානේ මේක. මම අදහස් කරන්නේ මොන සන්දර්භයේද මේක කිව්වේ. ඊට පස්සේ මම ලියලත් කිව්වනේ. ලියලා කිව්වා මම පැහැදිලි කරලා කිව්ව කාරණේ තමයි මේක අපි බලාගන්නේ නැත්තම් වෙන කාට හරි දෙන්න වෙනවා. එතකොට මොකද වෙන අර්ථය? ඒක තමයි විකල්පේ. මම කියන්නේ ඒ විකල්පේ හොඳ නැත්තම්.
ඒ විකල්පය හොඳ මම එකක් ලිව්වා ඇත්තට. මේ විකල්පය හොඳ නැත්නම් අපි වෙන විකල්ප වලට යමු දැන් කියලා මම කතා කරා. ඔබතුමාම තව විකල්ප දෙකක් ඉදිරිපත් කරනවානේ. එකක් තමයි ගෘහාශ්‍රිතව අලියතුන් සංරක්ෂණය කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ විහෙර විහාරස්ථාන වලට දෙන්න කියලා. ලබා දෙන්න කියලා. දැන් ඔබතුමා දැක්කා යහපාලන ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳන් ගෙවල් වල හිටපු අලි ටික අල්ලගෙන ගියා. පන්සල් වල හිටපු අලි ටික අල්ලගෙන ගියා. ඔබතුමාට කියන්න පුළුවන් දාර කතරගම දෙවියන්ගේ අලිය අල්ලගෙන යනකොට සමන් දෙවියන්ගේ අලිය කොහෙද හිටියේ? දැන් අර සමන් දෙවියන්ගේ අලිය කතාව අපි ගමු. ඒවා මේ අර හොස්ටයිල් මීඩියා සිටුේෂන්ස් තියෙනවනේ. ඒවා ඇදි කරපු කතාවක් ඒක. යහපාලන ආණ්ඩුව එනකොට මේ රටේ තිබුණ අලි ජාවාරම. විශාල ජාවාරමක් තිබුණා. අලි ඔය මම නම් කියන්න කැමති නෑ. අලි ජාවාරමක් තිබුණා. මේක නවත්තන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුණා. ඒ නිසා තීන්දුවක් ගත්තා මේ අලි සංස්කෘතික කටයුතු සඳහා යොමු කරනවා නම් ඔය පින්නවල වගේ තැනක ඉඳගෙන ගන්න පුළුවන් පෙරහැරවල් වලට. කාටවත් අලි පුද්ගලික සන්තකයේ තියන්න එපා කියලා ඒ පින්නවල සම්බන්ධව දැඩි අර්බුදයක් තියෙනවා. අර්බුදයක් තියෙනවා. එතකොට වඩ්නිලමෙතුමාම කියනවා ඒ අලි අයිත් පෙරහැරවල් වලට ඉන්න බෑ. ඉන්නකෝ ඒක තමයි ඉන්නකෝ මම පැහැදිලි කරලා කියන්නේ. එතකොට අර පෞද්ගලික සන්තකයේ තිබිච්චි ඒ අලියතුන් බලා ගැනීමේදී විශාල අපයෝජන සිද්ධ වුණා. අලින් කුලියට දුන්නා. අලින් බැල මෙහෙවරකම යෙදුණා. අලිත් එක්ක ව්‍යාපාරය යෙදුණා. ඒ වාට එරිව පරිසර සංවිධාන, සත්ව අහිංසා සංවිධාන විශාල උද්ඝෝෂණ විරෝධතා ඉදිරිපත් කළා. ඊට පස්සේ රජයට තීන්දුවක් ගන්න සිද්ධ වුණා ඒව නතර කරන්න. ඒව නතර කරලා දැන් සමහර අය කියන්නේ පින්නවලත් වහලා දාන්න කියලා. සමහර අය කොච්චර අන්තවාදයකට යනවද කියනවා නම් සංක සමහර අය කියනවා අලි පෙරහැර ගෙනියන්න එපා. දළදා මාලිගාවත් පෙරහැරේ ඇතා ගෙනියන්න එපා කියලා කියන අය ඉන්නෝ. මං කියන්නේ ඒ සත්ව අහිංසා දෘෂ්ටි කෝණයෙන් ඒව හරි කියන කතා. ඒව හරි. නමුත් අපේ සංස්කෘතියකුත් තියෙනවානේ. දැන් මං දන්න ස්වාමීන් වහන්සේ නම මගේ හොඳ මිත්‍ර ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ මාත් එක්ක කිව්වේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේලාට අනුදැන වදාලා තියෙනවා සත්තුන්ගේ පිටේ යන්න එපා කියලා. ඒ හාමුදුරුව මගෙන් අහනවා එහෙනම් ධාතු ගිනියන්න හොඳයි සතාගේ පිටේ තියලා. බුදුහාමුදුරුවන්ගේ ධාතු. හොඳ නෑනේ. එතකොට මේක බෞද්ධ සංස්කෘතියට හින්දු සංස්කෘතියෙන් ආපු එකක්ලු මේ අලිය ගෙන එන එක. හාමුදුරුවෝ කිව්වේ. ඉතින් මේ හින්දා මං කියන්නේ බෞද්ධ මෙතන බෞද්ධ ධර්මයේ තියෙනවා බෞද්ධ සංස්කෘතියේ තියෙනවා. ඒතර බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ නොවනේම අයින් කරලා කරගෙන ගියොත් එහෙම බෞද්ධ සංස්කෘතියක් ඉතුරු වෙන්නේ නැහැ. බුදු පිළිමත් අයින් කරානේ ඔහොම වෙනවනේ. මං කියන්නේ ඒ අන්තවාදයට යන්න එපා. දැන් අපි මේ අලින් ගෘහස්තව රැක බලා ගැනීමට කිසියම් ප්‍රමාණයක් අවශ්‍ය කියන එකයි මගේ අදහස. මේකට සත්ව අහිංසා සහ සත්ව වේදී සමහර අය විරුද්ධයි. මේ දැන් කියනකොටත් විරුද්ධයි මේගොල්ලෝ. අපි කියන්නේ මේක නිසි පරිදි අධීක්ෂණය කළා. රජයේ අධීක්ෂණයේ යටතේ පශු වෛද්‍යවරයෙක්ගේ වාර්තාව මාසයකට සැරයක් එන්න ඉඩ දීලා. අයිතියට නෙවෙයි. తాවකාලික බහාරයකට දීලා. සංස්කෘතික කටයුතු සඳහා පමණක් යොදවා ගැනීමට හැකියාවක් තියෙද්දී පිරිසකට විහාරස්ථානවලට නැවත ලබා දීම ගැන යලි සිතා බලන්න කියන එක මම යෝජනා කරන්න කැමතියි. ඒකයි මම කියන්නේ ඊළඟ විකල්පේ. ඒකිනුත් මේ ප්‍රශ්නේ සාමූලිකව විසඳෙන්නේ නැහැ. ඔය අලි ප්‍රශ්නේ ගැන පසුව ඔබතුමා කරන පැහැදිලි කිරීමක් අපිට බලන්න පුළුවන්. අවුරුද්දකට 200 ගානේ මැරෙනවා. අලි කැලෙන් ගමට එන්නේ කැලේ ඉඩ නැති නිසා. නමුත් කැලෙන් එළියට එන අලිකට බේරෙන්න මිනිස්සු වෙඩි තියලා මෙව කරලා ඔක්කොම කරලා අලි මැරෙනවා. ඇත්තු මැරෙනවා. පාර හැමතැනම. අලි ගෘහස්ත මට්ටමින් ඇති කරන හදනකොට පරිසර සංවිධාන කෑ ගහනවා. පන්සල් වලට දෙන්න හදනකොට ජාවාරම්කාරයෝ ජාවාරම් කරනවා. අලි අනාථාගාර හදන්න හදනකොට ඒවා එපයි කියලා කියනවා. මේක කවුරුවත් විසඳන්නේ නැහැ. මම කිව්වේ පිටරටකට හරි විකුණන්න කියලා. හරි කියලා කැලලක් දැම්මේ ඇයි? අනේ අපේ රටේ වැඩපිළිවෙලක් නැහැ. අපි කියන්නේ අද ඉන්න අලින්ට කැලෑවමත් ඒ හින්දා මේ ඉන්න අලිගෙන් ටික ගෘහස්තව සංරක්ෂණය කරන්න පන්සල් වලට දෙන්න අලි බලා ගන්න පුළුවන් ඈට දෙන්න ජාවාරම් හැටියට නෙමෙයි රජයේ අධීක්ෂණයට ඒ ඔක්කොම අපි කියලා අපි කියනවා මේ වනජීවි නීති වෙනකල අලි 1500ක් ගෘහස්තව කළමනාකරණය කරන්න මම සමන් දෙවියන්ගේ අලියෙක් හරිද ඔව් සටනට බැසනම් බැසම තමයි කිඹුල කතත් මා මැරෙතත් පණිනවා ගගේ කියලා තමයි මම මේ සටනට බැස්සේ දැන් සබරගමුවේ ජනතාව සමන් දෙවියන් පිළිබඳව දැඩි බයපක්ෂපාතීත්වයක් තිබෙනවානේ. ඔබ එය අධිභෞතික තැතිගැන්වීමකට
තමන්ගේ චන්දදායක ලක්කරන්න පාවිච්චි කරනවා. නෑ. එහෙමයක් නෙමෙයි. නේද අර අර අපි දකින සමහර ප්‍රදේශවල කියනවා මම චණ්ඩියේ ලෑස්ති වෙන්න බෑ කියලා ඔබ මෙතන කියනවා මම සමන් දෙයියන්ගේ අයියා. නෑ නෑ මම කිව්වේ මේ 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 මතු කරන ප්‍රශ්නය මම කියන්න කලින් මම ඔක ලිව්වා. ඒක තමයි ඊළඟ කාරණේ. මේකෙදි ගොඩාක් අය මේ ඔය මම ඔය නිකන් කියපු කතාවක් කියලා හිතට ගත්තේ නෑ එහෙම නෙමෙයි මං කිව්වේ මේක පළල් මහජන ප්‍රතිපත්තියකින් විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. ඒකෙදි අපට සෑහෙන්න වැඩ ගොඩාරියක් කරන්න තියෙනවා. ඒකෙදි යම් යම් අය අපිට බනිනවා කෑ ගහනවා නමුත් මේක අතාරින්න බෑ අපට. මේ සත්තුත් බේරගෙන මිනිසුත් බේරගෙන යන ගිනියන මේ සටන මහා විශාල සටනක්. මම මේක මේ සටන අපේ මට්ටමින් අපි මේ වේදිකා කීපයක කළා. එකක් තමයි අලින්ගේ කැලෑව විනාශ කරන ඔය අලි ඉන්න කැලෑවල ගල් කොරි ගහගෙන විදුලි බලාගාර ගහගෙන අලින්ට වාසස්ථාන අහිමකොට අපි ඒ සටන කළා. හරි. ඒ වගේම දැන් මේ රටේ තියෙන මේ මහජන ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒ සටන කරන්න ඕන වෙලා තියෙනවා. මිනිස්සුන්ට විකල්ප ජීවන ක්‍රම වලට යන්න මිනිස්සු පොළඹවා ගන්න ඕන වෙලා තියෙනවා. මේ තියෙන මජර පරිභෝජනවාදයෙන් අපි ඈත් වෙන්න ඕනේ. ඒක සටනක්. එතකොට ඒ සටන කරන්නේ නැතුව අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න හම්බ වෙන්නේ නැහැ. මිනිසාත් මේ පෘථිවි තලයේ අර්බුදයකට යනවා. ඒක තමයි අපේ පරිසරවාදී පදනම. මම ඒ සටන අතාරින්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. ඒකයි මම කියන්නේ. දැන් සමහර විට කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. දැන් අලි ප්‍රශ්න නිසා භික්ෂූන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. උන්වහන්සේලා විත්ති කූඩුවට නගිනවා. දැඩි අර්බුදයක් තිබ්බා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අලි ප්‍රශ්න තිබ්බා. එතකන් කරුණාරත්න පරණවිතාන ඇමතිතුමා කොහෙද හිටියේ? හිටපු ගමන් එතුමා මොකද මේ ගැන මේ අලුත් උනන්දුවක් ඇති වුණේ? එහෙම කාට හරි සැකයක් ඇති. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් මේ මම මේවා අපි මේවා කතා කළේ මේ අද ඊයේ නෙමෙයි. දැන් උදාහරණයක් ඇටට මම කලින්මත් කිව්වා. අපි රත්නපුරයේ ඇතුලේ සටනක් කරමින් හිටියා මේ මේ කැලෑ එලි කිරීම සම්බන්ධයෙන්. කැලෑ එලි කිරීම සම්බන්ධයෙන් අපි සටනක් කළා. අපි සමහර මැති ඇමතිවරුත් එක්කත් මේවා හැප්පුණා. මේවා කතා බහ කළා. නමුත් අවාසනාවට කියන්නේ සංක සමහර වෙලාවවලදී සමහර ජනමාධ්‍යවේදියෝ සහ සමහර පරිසරවේදියෝ හිටියේ ඒ වෙලාව අපිත් එක්ක නෙමෙයි. අර ජාවාරම් කාර්යොත් එක්ක දියඇලි ළඟ තියෙන රෙස්ටෝරන්ට් වල එහෙම තමයි හිටියේ. අපිව වාර්තා කරන්නේ නැතිව. ඒක වාර්තා වුණේ නැහැ. අපේ සටන නමුදු නම්ගම් එක කිව්වා නම් හොඳයිනේ. නෑ නම්ගම් එක මම කතා කරනවා ඒගොල්ලෝ නැත්තම් සාමාන්‍යකරණය වෙනවා. ඒ අපි අතහැරලා දාමු. හැමෝම අතහැරලා මම සටන කළා. අපේ සංවර්ධන කමිටු වල වාර්තා අරන් බලන්න මේ තොරතුරු දැන ගැනීමයි අයිතිය ගැන හැලලා තියෙනවනේ. ඒව අරන් බලන්න එතකොට කරුණාරන්ද පරණිතාල්ලා මොකද කළේ කියලා බලා ගන්න පුළුවන්. ඒක මාධ්‍ය වාර්තා නොවීම ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒ කාරණේ කරනවා. මම දැනටත් අපි තුරුමිර කියලා රත්නපුරේ සබරගමුයි මේ නැවත වන වගා කරන කැලෑව වගා කරන මහජන ව්‍යාපාරයක් අපි දියත් කරමින් ඉන්නේ. අපි කරගෙන යනවා. කරගෙන යනවා. ඒ එහෙම නැතුව මේ හදීසිය ඔලුවට ආව මනස්ගතයක් නෙමෙයි මේක. මේ ප්‍රශ්නය සාකච්ඡාවේ දැන් මමත් සංවර්ධන කමිටුවේ මේ යවන්න වෙලා අවුරුදු දෙකමාරකට වැඩි හැම වෙලාවෙම මේක අපි කතා කළා. මේකේ විවිධ අංශ ගැන අපි කතා කළා. ඉතින් ඒක මේ අද ඊයේ දෙයක් නෙමෙයි. ඊළඟ එක තමයි මේ 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 පරිසරය පිළිබඳ දැක්ම. මේකේ දැක්ම අපි දේශපාලනය ආරම්භ කරපු දවසේ ඉඳලා අපි කතා කරපු දෙයක්. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේ යදීය පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඉතින් මේ මේ මේක හදිසිය මේ මේවනේ මේ 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 මාධ්‍යකරණයට ලක් වෙනවනේ සමහර කරුණු කාරණා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි මේ සටනේ මේ අරගලයේ දිගටම ඉන්නවා සෑහෙන කාලයක් තිස්සේ. දැන් සමාරෝහණ ප්‍රශ්නයක් තමයි ජාතික හෙළවරුමේ සමසභාපතිතුමාට වල්ලූරු මස් විකුණන්න යෝජනා කරන්න තියෙන කොහොමද එතුමා ඒ තරම් එඩිතර වුණේ කියලා. දැන් ඒකත් ඔය දැන් මම අපව ඔබට කාරණාවක් කියන්නම්. කතා එහෙම එකක් කිව්වනේ. ඔව් කියලා තියෙනවා. ඒක මම පැහැදිලි ඒ ඔබහ ප්‍රශ්න උත්තරේ මම දෙන්න හදන්නේ. කතා කරන්න බැරි සතුන් වෙනුවෙන් කතා කරන එක හරිම ශ්‍රේෂ්ඨ වැඩක්. ධාර්මික වැඩක්. හොඳ වැඩක්. ඒ වගේම තමයි හඬක් නැති මිනිසුන් වෙනුවෙන් කතා කරන්න යන එක අමාරු වැඩක්. මොකද
සතාගේ නම් එක ප්‍රශ්නයයි කතා කරන්න තියෙන්නේ. සතාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නය. මිනිහාගේ ප්‍රශ්න ගැන කතා කරනකොට මිනිහාගේ සියලුම ප්‍රශ්නත් එකයි කතා කරන්න වෙන්නේ. මිනිස්යාගේ සියලුම ප්‍රශ්නත් එක්ක ඒවා ඇදිලා එනවා. දැන් ඔය සතුන් සුලභ සතුන් පාලනය කර බෝවීම පාලනය කර ගැනීම දුර්ලභ සතුන් සංරක්ෂණය කර ගැනීමේදී කියන කාරණයේදී තිබෙනවා මේ වල්ලූරන් වගේ සතුන් පිළිබඳ ප්‍රශ්න. වල්ලූරන් මරා මේ දඩයම් කිරීමට ගම් වදින වල්ලූරන්, රක්ෂිතේ ඉන්න වල්ලූරන් නෙවෙයි ගම් වදින වල්ලූරන් මරා දැමීම දඩයම් කර ගැනීමට නීති මේ රටේ තියෙනවා. ඒ නීති මම් පනෝප නීති නෙවෙයි. නමුත් මේකත් එක්ක මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මගේ මතක හැටියට මේ සතෙක් දඩයම් කරාට පස්සේ ඒක ඒ මලසිරුර වෙන්දේසි කරන්න ඕනේ. වන්‍යජීවි නිලධාරී, පොලිස් නිලධාරී, ගාමි නිලධාරීලා මේකතු වෙලා. මට හරියට මතක නැහැ මේ වගන්තිය. ඒ වෙන්දේසි කළා ඒ මුදල වන සංරක්ෂණ අරමුදලට දාන්න ඕනේ. ඕක තමයි තිබෙන එක නීතියක්. මේක වෙනස් වුණාද කියන්න දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා වගේ මට මතකයි. කොහොම හරි කවුරු හරි හොල බලන්න එහෙම වන සංරක්ෂණ අරමුදලට කොච්චර එහෙම සල්ලි ඇවිල්ලා තියෙනවද කියලා. එමෙන්නේ නැහැ. මෙතන ජාවාරමක් කරනවා. අතිවිශාල ජාවාරමක් කරනවා. ඒ ජාවාරෙමනු තවසවන් ගැමි ගොවි පීඩිතයා තමයි දුක් විඳින්නේ. සති දෙකකට ඉස්සෙල්ලා පත්තරේක ප්‍රවෘත්තියක් පළ වුණා. ඒ වගේ ඌරු මස් ටිකක් ළඟ තබා ගත්ත පුද්ගලයෙකුට රුපියල් 12000ක දඩයක් උසාවියෙන් ගහලා තියෙනවා. ඉතින් මේ ජාවාරම නිසා අවසාන වශයෙන් නැවත පීඩාවට පත්වන්නේ මේ ගැමි ගොවි පීඩිතයෝ. එම නිසා මම යෝජනා කළේ ඒ නිසා මේ නීත්‍යානුකූලව මරණ සතාගේ මස නීත්‍යානුකූලව විකණන්න ඉඩ දෙන්න. ඉතින් ඒවැයි ප්‍රාදේශීය භාවිතාවන්ගේ මදාගෙන ඒකත් යෝජනාවක් පමණයි. දැන් ඒක මේ ජාතික හෙළවරුමේට සම්බන්ධ කරලා කතා කරනවා. මම පැහැදිලිව මෙතනකෝ මේ මගේ පුද්ගලික අදහස් මම මේ ඉදිරිපත් කරන්නේ. නෑ ඔබ පරස්පරතාවයක් ඇති වෙන්නේ නැද්ද ඔබතුමා කියන්නේ ඔබතුමා දරන තනතුරු සහ මේ කරන ප්‍රකාශ අතර දැන් ධර්ම රාජ්‍යයක් කරා යන්න ප්‍රතිඥා දීපු ජාතික හෙළවරුමේ සමසභාපතිවරයාට මස් විකිණීම බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව පිළිකුල් කරපු වෘත්තීන් කිහිපයක් තියෙනවා. එකක් තමයි මාංශ වෙළඳාම. ඔබතුමාට ඒක පුළුවන්ද අනුමත කරන්න? දැන් මේකට මම බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැට ගහ ගන්න කැමති නැහැ. ඒක තමයි බෞද්ධ ඉගැන්වීම. හරිනේ. දැන් මම යෝජනා කළේ මේ නීත්‍යානුකූලව මරණ සතාගේ මස් නීත්‍යානුකූලව විකුණන්න ඉඩ දීමෙන් ජාවාරමක් වැළකෙනවා සහ පීඩිත මිනිසුන් මුණ පාන ප්‍රශ්නයකින් බේරෙන්න හම්බ වෙනවා. දැන් එතකොට මේ ජාතික හෙළවරුමේ ඉන්න ආණ්ඩුවේ දිවර අමාත්‍යංශිකුත් තියෙනවනේ. ඒක ජාතික හෙළවරුමේට දීලා නැහැ. ජාතික හෙළවරුමට දුන්නේ නැතුවත් ඒ ආණ්ඩුවේ ඉන්නවනේ. ඒ කැබිනට් එකේ ඉන්නවනේ අපි. ඈ. එතකොට ඒවට වගකීම එනවනේ විදිහට ගත්තාම පස්සේ. එහෙම බගන්න එපා මේක. ඒ කියන්නේ අර මං කියන මිනිසාගේ සියලුම ප්‍රශ්නත් එක්ක මේක ගැට ගැහිලා එනවා කියලා මේ කතා කරන්න යනකොට. එතකොට මෙතෙන්ට ආගම ප්‍රශ්න, ආගමික චාරිත්‍ර වාර ඒ ඔක්කොම එනවා. ඔබ කැමතිනම් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරමු. මට පුළුවන් ඕවට ඔය දාර්ශනික පදනම් ගමන සාකච්ඡා කරමින්ම මේ ප්‍රශ්නේ කොහොමද මතුවෙන්නේ කියන එක පැහැදිලි කරන්න. එම නිසා ජාතික හෙළවරුමේ බෞද්ධ පදනමක් තියෙන පක්ෂයක්. එතකොට මම ගැනත් අපව කියන්න වෙන්නේ ඔකයි. මම පුද්ගලිකව ගත්තාම පස්සේ ඔය මස් මාංශ ප්‍රවර්ධනය කරන කෙනෙක් නෙවෙයි. ජීවිතේ වැඩි කාලයක් නිර්මාංශිකව හිටවු මිනිස්සෙක්. එතකොට අපිට එහෙම ලෙඩක් නැහැ. අදටත් මේ සරල ආහාර වලින් ජීවත් වෙන එක්කෙනෙක්. එතකොට නමුත් මේ රටේ මිනිස්සු මස් මාංශ අනුභව කරනවා. මාළු කනවා, මස් කනවා. ඒක 아무තු දේවල් නෙවෙයි. එම නිසා මෙන්න මෙතන තියෙන මේක ගැළපෙන්නේ නැහැ මේ සන්දර්භයට කියන එක තමයි මම පෙන්ලා දුන්නේ. එහෙම නැතුව මේ මස් මාංශ හැමතැනම විකුණන්න කියන එක නෙමෙයි. ඒවා කරගත්ත දෙයක්. නමුත් මේක මම කිව්වේ මෙතන මේ ප්‍රශ්නේ තියෙනවා කියලා පෙන්වන්නට. මේවා බලන්න ගිහිල්ලා ඒ ගම් ප්‍රදේශ වලට ගිහිල්ලා බලන්න. එතකොට ප්‍රශ්නේ අනිත් පැත්ත කතාව තේරෙයි. මිනිසුන්ගේ කතාව තේරෙයි. අද වෙලා තියෙන්නේ ඇත්තරම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් කතා කරන අයගේ මේ ਵਿਚාර දැක්ම අවුල් වෙලායි තියෙන්නේ. ਵਿਚාර දැක්ම අවුල් වෙලායි තියෙන්නේ. මට පොඩි වෙලාවක් ඔබ දෙනවා නම් මම මේක පැහැදිලි කරන්නම්. පරිසරවාදය ලෝකයේ දේශපාලන දර්ශනයක් හැටියට ආවි මෑතකදී. ඒත් ඒකට සෑහෙන ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසයක් තියෙනවා. හැබැයි මෑත ගත්තාම පස්සේ ඇමරිකාවේ හිටියා ඇල්ඩෝ ලියෝපෝල්ඩ් කියලා චින්තකයෙක් විස්කොන්සන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්.
අවුරුදු 70කට කලින් ඔහු මැරුණා. ඔහු ලිව්වා පොතක් සෑන් කවුන්ටි ඇල්මනැක් කියලා. ඒ සෑන් කවුන්ටි ඇල්මනැක් කියන පොතේ ඔහු ලියනවා ලෑන්ඩ් එතික්ස් කියලා පොත් පරිච්ඡේදයක්. ඒකේ කියන්නේ මේ ස්ලේවරි, ඒ කියන්නේ වහල් ක්‍රමයේ වැරදි නම් යම් හේකින් මේ මිනිස්සු ඉඩම් අත්පත් කර ගැනීමත් පරිසරය වහල් කර ගැනීමත්. ඒ හින්දා මේ ලෑන් පොදුවේ මේක කාටත් අයිති දෙයක්. මිනිසාට කියලා අයිති දෙයක් නෙවෙයි කියලා. ඒ ලෑන් ඉතික්ස් ඊට පස්සේ පරිසරය, මහමුහුද, සාගරය හැමතැනටම ගිහිල්ලා ඒ පරිසර වාදයක් හැටියට මේක දියුණු වුණා. ඊට පස්සේ පසුකාලීනව ආපු චින්තකයන් අතින් මෙය සෑහෙන දුරට වර්ධනය වුණා. වර්ධනය වෙලා කිව්වා මිනිහා පරිසරයේ කොටසක් පමණ. එතකොට මිනිහාට අයිතියක් නැහැ මේව සම්බන්ධයෙන් තීන්දුව ගන්න. මේ ප්‍රශ්නේ විසඳා ගැනීමේදී අවසාන වශයෙන් මේ ඉකෝ සිස්ටම් එකට අපි යන්න ඕනේ කියලා කතා කළා. මේ ඉකෝ සිස්ටම් එකක් තියෙනවා. පරිසරය පාලනය වෙන විදිහක් තියෙනවා. ස්වභාවික ක්‍රමයක් තියෙනවා. ඒ ස්වභාවික ක්‍රමයට ඉඩ දෙන්න කියලා අදහසක් ආවා. ඒ අදහස තමයි මේ පරිසරවාදී හැටියට ගියේ. දැන් ජර්මනී වගේ තැන් වලින් පැතිරිලා ඇවිල්ලා අද ලොකු මේ ඩීප් ඉකොලොජි කියන අදහසට ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේකෙදි පරිසරවාදීව සහ ඉකොලොජිලා අතර හරිතවාදීව අතර වෙනසක් තිබෙනවා. ඒ පරිසරවාදීව කිසියම් දුරකට මිනිසාගේ සුවිශේෂත්වය පිළිගන්නවා. අනික අය පිළිගන්නේ නැහැ. මිනිසාගේ සුවිශේෂත්වය පිළිගන්නකොට ඒ අය කියනවා මේව හරිම මානව කේන්ද්‍රීය අදහස්. ඔක පල්ලියේ අදහස යනාදී වශයෙන් චෝදනා කරනවා. මානව කේන්ද්‍රීය අදහස්, පල්ලිය අදහස්, මිනිසා පරිසරයේ ස්වාමියා යනාදී දේවල් වගේ දේවල් කියනවා. එහෙම නෙවෙයි මිනිසාත් පරිසරයේ කොටසක් එහෙම ගන්න කියලා මෙතන ලොකු වාදයක් තියෙනවා දෙපැත්තේ. මෙන්න මේ වාදය පබ්ලික් පොලිසි වලට එනවා. ඇවිල්ලා තමයි ඒක අවුල් වෙලා ලොකු අවුලක් ඇති කරගෙන තියෙනවා. හිටියා නෝවීජියන් දාර්ශනිකයෙක් හිටියා ආනේ නාස් කියලා. ඒක මේ හරියට මම මේ උච්චාරණය කළේ නැහැ. මොකද ඒක නෝවීජියන් වචනයක්. අපි ආනේ නාස් කියලා කියමු. නැත්නම් අර ජිජැග්ද සිසැග්ද වගේ වාදයක් වෙනවා මේක. කැමති විදිහට ගන්න එක. ඒ ආනේ නාස් කියන නෝවීජියන් දාර්ශනිකයා ඉදිරිපත් කරපු අදහස තමයි මේ පරිසරය කියන එක මේ අන්‍යෝන්‍ය සම්බන්ධ පද්ධතියක්. ඒකේ මේ ඒක ජාලයක්. ඒ ජාලයේ කොටු ගැට ගහන ගැටය තමයි මිනිස්සයා. Not in the net. Not in the net ප්‍රවාදය කියලා අපි කියන්නේ. ඒ ගැට ගහන මිනිස්සයා. එතකොට මිනිස්යාටත් තියෙන්නේ ඒ ඔක්කොම මිනිස්සයා එතන ගැට තමයි තියෙන්නේ. මිනිස්යාට තැනක් තියෙනවා. නමුත් පරිසරයේ ගැටයක්. දැන් මම ඒක පැහැදිලි කරන්නම හිතාගෙන ඒ ජාලය අරගෙන ආවා මෙහෙට. මෙන්න ජාලය. මේ කොටු දැලක් නෙමෙයි තියෙන්නේ. ඒ කොටු එකට සම්බන්ධ වෙන මේ අපිට බලන්න පුළුවන් නම් සමීප දර්ශන. මේ කොටු මේ ජාලයක් තියෙනවා. ඒ ජාලයේ මේ කොටු එකට සම්බන්ධ වෙන ගැටේ තමයි මිනිස්සයා. Not in the net. එතකොට අපි කියන්නේ මේ හැමතැනම ඉන්න මිනිහා සමාන නැහැ. එක එකම දඩයක්කාරයෝ ඉන්නවා. නෑ නෑ, ඒ ඔය දඩයක්කාරයෝ ඉන්නවා, අහිංසාවාදීයෝ ඉන්නවා, බෞද්ධයෝ ඉන්නවා, අබෞද්ධයෝ ඉන්නවා, නිර්වාණය හොයන අය ඉන්නවා, ස්වර්ගය හොයන, ප්‍රජාතන්ත්‍රවාදීයෝ ඉන්නවා, ඒකාධිපතිවාදීයෝ ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, පුරුෂයෝ ඉන්නවා, සාමූහිකව වැඩ කරන අය ඉන්නවා, තනිව වැඩ කරගෙන අය ඉන්නවා, සිංහල මිනිස්සු ඉන්නවා, දෙමළ මිනිස්සු ඉන්නවා, සුද්දෝ ඉන්නවා, කල්ලෝ ඉන්නවා, යනාදී වශයෙන් මේ ජාලයේ ඉන්න මිනිස්සයා විවිධයි. එතකොට මෙන්න මේ ස්වභාවික ලෝකය සහ මානව ලෝකය කියලා තව ලෝකයක් තිබෙනවා. එතකොට අර හරිතවාදීන් කියනවා මෙන්න මේ මානව ලෝකයේ ප්‍රශ්නේ ඉස්මතු කරනකොට ඔබලා ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් ඔබලා මානව කේන්ද්‍රීය වාදියෝයි කියලා. එහෙම බලලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙනම් ඒගොල්ලෝ යෝජනා කරන දේ තමයි මේ ඊකෝ සිස්ටම් එක ආපහු රීබූට් වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ මේ තියෙන පරිසර ක්‍රමය, පරිසර පද්ධතිය ඒ විදිහටම පරිසර ස්වභාවීය ස්වභාව ධර්මයට ආවේනික ක්‍රමයට ගලාගෙන යන්න ඉඩ දෙන්න. එතකොට තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා. රීබූට් වෙන්න. එතකම් මේ අනික ඔය ගන්න අනික විසඳුම් කරන්න එපා කියලා ඒගොල්ලෝ කියන්නේ. කරන්න එපා කියලායි කියන්නේ. එතකොට අපි කියන්නේ ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක රීලීටික සම්බන්ධ නැහැ. අපි කියන්නේ මෙන්න මේ දෙක අතර මධ්‍යස්ථ තැනක් හොයාගමු කියන එකයි කියන්න ඕනේ. දැන් මම කැමති ආන්නේ සාකච්ඡාව. ඔන්නේ සාකච්ඡාව කරන්න.
එතකොට ඔය හරිතවාදයක් මම කියන්නේ ඒක මානව කේන්ද්‍රවාදයක් තමයි අවසාන වශයෙන් ගත්තාම පස්සේ. මොකද මේගොල්ලෝ ස්වභාවික විද්‍යාවන් වල පිටිවහලෙන් තමයි මේ ඔක්කොම කියන්නේ. ස්වභාවික විද්‍යාවෙන් කියන්නේ පරිසරයේ වටිනාකම් සහිත දෙයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මේ භාණ්ඩයක් ගත්තොත් එහෙම දැනට මේ භාණ්ඩේ වටිනාකම නිර්ණය කරන්නේ කොහොමද? එකක න්‍යායන් තියෙනවානේ වටිනාකම පිළිබඳ ශ්‍රමණයයි. ඒ කියන්නේ ලේබර් තියරි ඔෆ් වැලියු කාල් මාක්ස් ඉදිරිපත් කරපු ඩේවිඩ් රිකාඩෝ වල ඇඩම් ස්මිත් ඒ කියන්නේ. එතකොට පරිසරවාදියෝ කියන්නේ නෑ මේකේ පරිසරයට නොගිවූ වටිනාකමකුත් මේකේ තියෙනවා. ඒකත් මේකට ඇතුළත් කරන්න. එතකොට ඒ පරිසරයට වටිනාකමක් තියෙනවා කියන අදහස ආවේ පරිසරයට નિસર્ગ වටිනාකමක් තියෙනවා කියලා මේ හරිතවාදියෝ කියපු හින්දා. හැබැයි පරිසරයේ වටිනාකම ඉවැලුවේට් කරන්නේ කවුද? ආපවතාවක් ගත්තා මිනිස්සයා. එම නිසා මෙන්න මේ දාර්ශනික වාද දෙක ඇතුලේ පැටලවිලා මහජන ප්‍රතිපත්තිය කිසි අඳුරකට ව්‍යාකූල වෙලා තියෙනවා. මම කියන්නේ අද අපි මේ දාර්ශනික වාදී අලුත් කරමු. මේ අපි නෙවෙයි ඇත්තරම ලෝකයේ මේ මිනිස්යාගේ මේ ජීවත් වෙන පෘථිවිය විශේෂ ලෝකයක් කියලා කිව්වා. මේ පෘථිවිය. ඒකට කියනවා මේ ගයියා තියරි කියලා එකක් කියනවා. ගයියා කියන්නේ ජේම්ස් ලව්ලොක් කියලා කෙනෙක් ඉදිරිපත් කළා ගයියාති මේ විශේෂ ලෝකයක් මේක. විශේෂ පද්ධතියක්. හැබැයි ඒ එහෙම කියව පරිසරවාදියාම කිව්වා න්‍යෂ්ටික බලය නැතුව අද අපිට ජීවත් වෙන්න බෑ කියලා. එහෙම කිව්වා. ඒ හින්දා දැන් අද ලෝකයේ ආපහු ගමන් ගනිමින් තිබෙනවා මෙන්න මේ දෙක ඒක රාශී කරන තැනට. දැන් මම නියෝජනය කරන්නේ ඒකේ මෙන්න මේ මිනිස් පරිසරවාදියා මිනිස්යා සහිතව මනුෂ්‍යයාට කාර්යභාරය තියෙනවා මානව ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ සහ ස්වභාවික ලෝකයේ මේ දෙක එකතු කරන තැනක් හොයාගන්න කියන තැනට තමයි මේ සාකච්ඡාව ගෙනියන්නේ. අවාසනාවකට හරිතවාදියෝ ඉන්නේ එතන නෙමෙයි. ඔබ ඉදිරිපත් කරපු දාර්ශනිකයෝ ලයිස්තුවටම වඩා මම හිතනවා එච්චර ඉගෙන ගන්න නැති සියටල් කිව්ව කතාව වඩාත් හෘදයාංගමයි කියලා. මේ පරිසරය අපේ නෙවෙයි අපි අනාගත පරපුරෙන් ණයට ඉල්ලගත්ත දෙයක් කියලා. මම ඒකත් පැහැදිලි කරන්නම්. ඒ ඔය කතාවත් මම මගේ මේ සාකච්ඡාවලදී සහ අපි කරපු සටන්වලදී මම පාවිච්චි කළා. ඒ කියන්නේ ඒ සියටල් ප්‍රකාශනයේදී කියන්නේ ඒ කියන්නේ මේ පරිභෝජනවාදයේ තියෙනවානේ. මේ පරිභෝජන අන්තවාදයේ තියෙන නිර්වත පැහැදිලි කරන්න තමයි ඔහු කිව්වේ. ඔහු කිව්වේ මොකද්ද? ඔහු කිව්වේ අවසාන මාළුවාත් මොහොතෙන් බාගන්නා තුරු බාගත්තාට පස්සේ තමයි මිනිහාට වැටෙන්නේ සල්ලි කාලා අපිට ජීවත් වෙන්න බෑ කියලා. ඒක එකක්. හැබැයි මම ඒක අපි පිළිගන්න කතාව. ඒ හින්දා ඒ මජර පරිභෝජනවාදයට යන්න එපා. අපි කියන්නේ ඒකයි. අනිත් පැත්ත කතාව ගන්න. අනිත් පැත්තේ කතාව මම කියන්න කැමති අවසාන මිනිසාත් මිහිපිටින් තුරන් වනතුරු මේ හරිත අන්තවාදීන්ට නම් වැටෙන්නේ නැහැ මිනිහාත් පරිසරයේ කොටසක් කියන එක. අන්න ඒකත් ගන්න ඕනේ. ඔය මේ අන්තවාද දෙකක් අපි මේ කතා කරන්නේ. එතකොට ඒ සියටල්ගේ ප්‍රකාශය අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ මිනිස්යා සහිත මානව ලෝකයකුත් තියෙනවා කියලා පිළිගන්න පරිසරවාදයකට අපි යා යුතුයි කියන එක තමයි මගේ අදහස. මම ඇත්තටම ওই දාර්ශනික ජිම්නාස්ටික් වලට එච්චර කැමති නැති කෙනෙක්. මම ඉතාම සරලව මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඉස්සරහට අරගෙන ආපු කෙනෙක්. එහෙම නැතුව මේ මිනිස්සු දාර්ශනිකව දේවල් ඕන දේවල් කතා කළාට මේ මිනිස්යෝ ඉතිහාසයේ වේදිකාවට කඩාවදිනකොට තමයි දේවල් වෙනස් වන්නේ. දැන් පීඩිත මිනිස්සු ටික හඬක් නැති මිනිස්සු ටික කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලන්ට හඬක් නැහැ. ඒගොල්ලන්ට Facebook නැහැ. ඒගොල්ලන්ට මාධ්‍ය නැහැ. ඒගොල්ලන්ට බලය නැහැ. ඒගොල්ලන්ට ධනය නැහැ. ඒ මිනිස්සුන්ගේ හඬ එක්ක තමයි මේක වෙනස් වෙන්නේ. එම නිසා ඒකට සවන් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ගේ හඬට. එහෙම නැතුව මේක කරන්න බෑ. නැත්තම් වෙන්නේ තව ඉතාලම අර මේ ජීවිතාරක්ෂක බෝට්ටුවේ ප්‍රශ්න තමයි අපිට කතා කරන්න වෙන්නේ. අපි කරුණාරත්න පරණවිතාන කියන චරිතය හඳුනගන්නේ යහපාලන වෙනුවෙන් කතා කරන, ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කතා කරන, ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන චරිතයක් විදිහට. නමුත් මේ රජයේ දිගින් දිගටම ඡන්ද කල් දාන ස්වරූපයක් තියෙනවා. ඇතමිට මේ ඉලෙක්ෂන් හිස්ටීරියා වගේ රෝගයකින් රජයේ පෙළෙනවද කියලා නිකන් සැකයක් ඇති වෙන තත්ත්වයක් දක්වා විවිධ උපක්‍රම භාවිතා කරමින් ඡන්ද කල් දානවා. ඔබතුමා වගේ චරිත මුනි මත රකින්නවා. ඉලෙක්ෂන් හිස්ටීරියා වගේ ඉලෙක්ෂන් ෆෝබියාවක් මොකක් හරි ඔහොම චෝදනාවක් එමින් තිබෙනවා. නෑ, මේ රජයේ ඡන්ද කල් දැමීමක් කරන්නේ නැහැ. අපිට තියන්න තියෙන ඡන්ද ටික තමයි
පළාත් පාලන ඡන්ද සහ පළාත් සභා ඡන්ද. පළාත් පාලන ඡන්දය කල්ගියේ කිසියම් හේතුවක් නිසා. ඒ හේතුව තමයි පළාත් පාලන අලුත් ඡන්ද ක්‍රමයක් අනුල්ලා දෙන්න සිද්ධ වුණා. ඒක අවුරුදු 12ක් තිස්සේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරපු එකක්. ඒකට ඒ නීතිය ගෙනාවේ මේ රජයයි. ඒකට පළාත් කොට්ටාස සීමා නිර්ණය කරන්න වුණා. ඒ සීමා නිර්ණයේ ප්‍රශ්න ඇති වුණා. අලුතෙන් කරන්න වුණා. එහෙම එහෙම කියලා මහත් ඒ අමාත්‍යාංශයේ පොඩි කාලයක් නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ කරපු වෙනද මම හොඳට දන්නවා ඒක තිබිච්ච තත්ත්වය. පළාත් පාලන හා පළාත් සභා මත පළාත් සභා අමාත්‍යාංශයේ එතකොට ඒක කල් ගිහිල්ලා පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටු රැස්වීම තියලා එහෙම කරලා ඕක කරලා දැන් මේ නීතිය සම්මත කළා. සම්මත කරලා දැන් ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ඉවරයි ඉවරයි ඉවරයි. නෑ ඒ වුණාට දැන් තව අලුත් තර්කයක් ගෙනියනවානේ. දැන් කියනවා පළාත් පාලන ආඥාපනත් වෙනස් කරන්නේ නැතුව මේක කරගන්න බෑ. ඔව් දැන් ඒ කියන්නේ අලුත් ක්‍රමයක් එනකොට මේ සභාව පිහිටවන විදිය වෙනස්. ඒ ඔක්කොමත් එක්ක තව සුළු සංශෝධන කීපයක් තියෙනවා කරන්න. ඒ සංශෝධනයේ කීපය කරලා මේ අවුරුද්ද අවසානයේ මැතිවරණේ පවත්වන්නට දැන් සූදානමින් තමයි රජය ඉන්නේ. ඔබතුමා කියන පළාත් පාලන ඡන්දේ මේ අවුරුද්දේ අග පළාත් පාලන ඡන්දේ මේ අවුරුද්දේ අන්තිමට තියෙනවා. කොමසාරිස්තුමා කියනවනේ කොමිෂන් සභාවේ සභාපතිතුමා කියනවනේ මේ අවුරුද්ද තියන්න විදිහක් නැහැ කියලා. ඇයි ඒ? දැන් එතුමා ගිය සතියේ ඉස්සල සතියේ ඔය ආසනේ ඉඳන්ම එතුමා කියන මේ අවුරුද්ද තියන්න බැහැ කියලා. ඒ සමහර මෙන්න මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබතුමා කියන දිනවකමානුවල. දිනවකමානුවල. නෑ දිනවකමානුවල ප්‍රශ්නයක් නෙවෙයි. දැන් එතුමාට කිව්වම ඕ ලෙවල් විභාගයේ නෑ අයවැය වගේ ප්‍රශ්නද? නෑ. එතුමාට කිව්වම මේ මාසේ මේ අවුරුද්ද ඡන්දේ තියන්න බැරිද කියලා. එතුමා මට කියනවා ඔබතුමා පුළුවන් නම් පළාත් පාලන ආඥාපනත් සම්මත කරලා දෙන්න මහනගර සභා පනත. ඔව් මේ දෙක සංශෝධනය කරලා මේ දෙක සංශෝධනය කරන්න මහ වෙලාවක් යන්නේ නැහැ. මේ දෙක සංශෝධනය කරන්න පුළුවන් මේ හෙට අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙලා අදාළේ පනත් කෙටුම්පත් දෙක සංශෝධන ටික ගෙනල්ලා ඒක සම්මත ඒවා තාක්ෂණික සංශෝධන. හරයාත්මක දේවල් නෙවෙයි. මේ දෙක රාට පස්සේ ඡන්දේ තියන්න පුළුවන් ඡන්දේට සූදානම්. මේ අලුත් ඡන්ද ක්‍රමයක් රටට අවශ්‍ය වුණානේ. පොඩි කාලයක් නෙමෙයි අලුත් ඡන්ද ක්‍රමය හදාගන්න මේ ඔක්කොම කරන්න අවුරුදු 12ක් ගත කළා. අවුරුදු 12ක් ගත කළා. ඉතින් මේ ඡන්ද ක්‍රමයේ නොතියා තියන්න ගත්ත නම් ඔය කලින් වෙලාව තියන්න ගත්ත. නමුත් මේ ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා විශාල මතයක් ආවා. කාන්තාවන්ට තැනක් දෙන්න. පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් කාරණා රාශියක් ඉදිරිපත් කරන්න තියෙනවා. සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ කටයුතු, දැන් ඔය ආඥාපනත් සංශෝධනය කිරීම, මේ වගේ දේවල්. දැන් 20 වන සංශෝධනයක් ගෙනල්ලා පළාත් සභාව එකම දිනක පවත්වන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා වෙනමම මුහුණක් ඉදිරිපත් කරලා ඒ හෙදුවේ ඡන්දේ කල් දාන්නනේ පළාත් සභා ඡන්දේ. ඒත් නෑ. දැන් මේ පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීම එකම දිනක පැවැත්වීම සුදුසුයි කියලා අදහසක් ආවා. හරි. එතකොට ඒ වගේම ඒ පළාත් සභා සඳහාත් මැතිවරණකමේ වෙනසක් කරන්න ඕන කියන අදහසක් ආවා. ඒ වෙනුවෙන් තමයි ඒ සංශෝධනය ඉදිරිපත් කළේ. දැන් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මොන වගේ අදහසක් දුන්නද කියලා අපි දන්නේ නැහැ. හෙට කතානායකතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නොදන්නවම නෙවෙයි නේ රැමතිතුමා. සමහර දේවල් තියෙනවා ප්‍රසිද්ධ රහස්. දැන් නිල වශයෙන් නම් අඟහරුවාදා දිනේ තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. නමුත් සියලුම මාධ්‍යවල දේශපාලඥයෝ කතා කරනවා ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ. දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකතුමාට දීපු අදහස මට මෙතන කතා කරන්න බෑනේ. ඒක කතා කරන එක හොඳ නැහැ. කතානායකතුමා හෙට උදේ පාර්ලිමේන්තුවේදී හෙට හවස පාර්ලිමේන්තුව රැස් වෙන්නේ උදේ නෙවෙයි. හෙට හවස පාර්ලිමේන්තුවේදී කිව්වට පස්සේ අපි ගැන කතා කරමු. එහෙම නැතුව කතා කරන එක හොඳ නැහැ. දැන් එතකොට ඊට පස්සේ ඒකනේ අල්ලගන්නේ. මේ අහවල් මන්ත්‍රීවරයා දෙරණේ සංකත් එක්ක කරපු සාකච්ඡාවේදී මෙහෙම කිව්වයි කියලා ඒකනේ පටන් ගන්න හදන්නේ. එම නිසා මම කැමති නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකතුමාට දීපු අදහස යෝජනා ටික කතානායකතුමා කියන්න කලින් මම කියන්න මම කැමති නැහැ. මම දැනගත්තා වුණා අනියම් ක්‍රමයකින් හෝ ඒක හැබැයි ප්‍රසිද්ධ රහසක් විදිහට හැමෝම අපි ඒක වෙනම කතා කරමු. මම ඒක ඒ විදිහට කතා කරන්න කැමති නෑ සංකේ. ඒ කියන්නේ කතානායක නිල ප්‍රකාශය ලැබුණා. නිල ප්‍රකාශය ලැබුණට පස්සේ එනම් හෙටත් මාව ගෙන්නන්න ඔක මෙතෙන් මම කතා කරන්න. හොඳ අපි ඔය ඡන්ද ඔබතුමා කියන අර ෆෝබියානේ හරි වචන. ෆෝබියා. ඔව් අපි ඉලෙක්ෂන් ෆෝබියා එක ගැන පාර්ශව දෙකක් දක්වන අදහසක්.
ඔවුන් අද උත්සාහයක යෙදිලා ඉන්නවා විසිවන සංශෝධනයේ වෙනුවට පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ගේන්න. හැබැයි ඒක ඇතුළට කොට්ටාස සීමා නිර්ණය කිරීමේ සංශෝධනයක් ගෙනවිත් පළාත් සභා මැතිවරණ දින නෝම එකතු කළ දාන්න. මොකද කොට්ටාස ක්‍රමයේ මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ කොට්ටාස කඩා සීමා නිර්ණය කරනතුරු මැතිවරණ පැවැත්වෙන මැතිවරණ කොමිසමට බැරිනවා. ඒතර මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට නැවත වතාවක් කියන්න පුළුවන් පිච් එක දුන්නොත් මැච් එක ගහන්නම් කියලා. නංගිව පෙන්නලා මේ දෙන්න හදන්නේ ආච්චිව. මේක කරන්නේ ජෙනරේෂන් දෙකක් අනිත් පැත්තට හරවන්නේ. අවුරුදු දෙකක් ඒක උඩ බුදියගෙන ඉඳලා දැන් ඇවිල්ලා කියනවා මෙන්න කේවල චන්ද කොට්ටාස ක්‍රමයේ ගේන්න අපි උත්සාහ දරනවා මේ උත්සාහය වළක්වන්න මැතිවරණ කොමිසමත් මැතිවරණ නිරීක්ෂකවත් උත්සාහ දරනවා කියලා. දැන් කොට්ටාස චන්ද ක්‍රමය කේවල චන්ද ක්‍රමය එහෙම නැත්නම් ගේන්න උත්සාහයක් දරනවා නේද පළාත් සභාවලට? අපි පසුගිය මහමැතිවරණයේදී ඉතා පැහැදිලිවම කිව්වා මේ රටේ මැතිවරණ ක්‍රමය හැම තැනකටම, ඒ කියන්නේ පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු කියන හැම තැනකටම මැතිවරණ ක්‍රමයේ වෙනසක් කරනවා කියලා. ඒක අපි මැතිවරණයට කියපු එකක්, මේ හංගපු එකක් නෙවෙයි. මැතිවරණයට කිව්වා මේක අපි කරනවා කියලා. එතකොට දැනට ආණ්ඩු ක්‍රම සාකච්ඡාව, ආණ්ඩු ක්‍රම යථා සංශෝධන, ආණ්ඩු ක්‍රම නිර්මාණය කිරීමේ, මැතිවරණ ක්‍රම සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තු මේක කතා කරමින් තියෙන්නේ. එතකොට පළාත් සභා සඳහාත් මේ වගේ ක්‍රමයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් ඒක ගේනවා. ඒක නොගෙන ඉන්නේ නැහැ. දැන් අපේ ඡන්ද තිබ්බේ මොන අවුරුද්දද එමෙතුමා? මහමැතිවරණේ ඡන්ද තිබ්බේ 2015 නේ. ඔව්, දැන් 2017 නේ. 2017 ඔබ දන්නවද සැප්තැම්බර් මාසේ? ඔබ දන්නවද මේ පළාත් පාලන ක්‍රමය සඳහා ඡන්ද ක්‍රමය සකස් කරගන්න අවුරුදු 12ක් ගියයි කියලා? ඔව්. එතකොට ඒ වගේ දැන් අපි පහුගිය මැතිවරණයේදී තමයි අපි ඉදිරිපත් කළේ ඉතුරු කොටස් දෙකට. පළාත් පාලන, පළාත් සභාවලට සහ පාර්ලිමේන්තුවටත් මේ ක්‍රමයක් ගෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු පළාත් සභාව තියන්නේ අවුරුදු 12කට පස්සේ. නෑ, ඒක නෙමෙයි. මම කියන්න හදන්නේ අවුරුදු දෙකක් ඇතුළත අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කිසියම් අදහසක් ඇති කරගන්න. අවුරුදු 12 ගිය අතෙන්ට මෙතන අවුරුදු දෙකකින් මේක හදාගෙන තියෙනවා. එම නිසා මේ පළාත් සභාව සඳහා මැතිවරණ ක්‍රමයක් ගීමේ අදහස අපි ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒක ඉදිරිපත් නොකර ඉන්නේ නෑ. පාර්ලිමේන්තුව සඳහාත් එකක් ඉදිරිපත් කරනවා. දැන් ඒක හදලායි තියෙන්නේ. ඒවා ගේනවා. ඒවා 52ට ගේනවා. එතකොට උසාවිය යන්න පුළුවන්, චැලෙන්ජ් කරන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. මේ ඡන්ද කල් දෙමෙන්නේ නැහැ. දැන් මෙතන කතා කළේ අපේ හිතමිත්‍ර ගම්මන්පිල මන්ත්‍රීතුමා කියපු කතාවක්. ක්‍රමයේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඡන්ද කල් දාන්න බෑ. ඡන්ද ඕන තව කාරණාවක් මම කියන්න. ඡන්ද කල් දාන්න පුළුවන් කිසියම් මට්ටමකට පළාත් පාලන ඡන්ද පළාත් පාලන අමාත්‍යවරයාට. හැබැයි දෙන ලද නීතිය යටතේ තමන් කැමති විදිහට නෙවෙයි, තමන්ගේ හිතට එන හිතුවක්කාරී විදිහට නෙවෙයි, කිසියම් නීතියක් යටතේ පළාත් පාලන අමාත්‍යවරයාට ඡන්ද කල් දාන්න පුළුවන්. පළාත් සභා පාර්ලිමේන්තු වගේ දේවල් එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා වෙනම නීතියකින් ක්‍රියාත්මක වෙන දේවල්. ඒක එකක්. මැතිවරණක මේ කියන එක තව එකක්. මේ දෙක එකතු කළා තමයි මේ අය කතා කරන්නේ. දැන් පළාත් සභා සඳහාත් සීමා නිර්ණය කිරීමේ කොමිසමක් පත් කරලා ඊට පස්සේ ඒ සීමා නිර්ණය කරන්න ඒ කටයුතු කරන්න ගත්තොත් පළාත් සභාව තියන්න වෙන්නේ නැහැනේ. පළාත් සභාව සඳහා ඒ මේ අලුත් මැතිවරණ ක්‍රමයක් කියනවා නම් පළාත් සභාව කොට්ටාස සීමා නිර්ණය කරන්න වෙනවා. හැබැයි ඒ කොට්ටාස මහා ටිකක් තරමක් විශාල කොට්ටාසනේ. සමහර ලාට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් එක පළාත් සභා මන්ත්‍රී කොට්ටාසයක් වෙන්නට පුළුවන්. ඒවා සීමා නිර්ණය කරගන්න අර පළාත් පාලන කොට්ටාස සීමා නිර්ණය කිරීම තරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. පළාත් පාලන සීමා කොටස් නිර්ණය කිරීමේ අත්දැකීමත් අපිට තියෙන නිසා එතරම් අමාරු වෙන්නේ නැහැ වැඩි කරගෙන යන්න. ඒකට කාලයක් ගත වුණත් ඒක මහා කාලයක් නෙවෙයි. එහෙම මහා කාලයක් මේ රටේ මැතිවරණ නීතියටදී පළාත් සභාව කල් දාලා තියාගන්න බෑ. නේද? දැන් ඔබතුමා විශ්වාස කරනවද දැන් ඔක්තෝබර් 2 වෙනිදෙන් ඇතැම් පළාත් පාලන පළාත් සභාවල ආයු කාලය නිමවටපත් වෙනවා? අර මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා වගේ 9 වෙනිදා වගේ, දෙසැම්බර් 9 වෙනිදා වගේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවේ කියලා. මේ ගේන්න හදන නීතිය මැතිවරණ ක්‍රම වෙනස් කරගැනීමේ නීතිය පළාත් සභාවලට ගැලපෙනවා නම්, ගලප ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් පළාත් සභා ඡන්දය
මාසයක් හෝ දෙකක් කල්යයි කියලා මට හිතෙනවා. වැඩි කාලයක් නෙවෙයි. ඊට වැඩි කල් ගන්න බෑ. තියෙනවට වඩා මාසයක් හෝ දෙකක්. ඒ ඔක්කොම ජනවාරි මාසෙ වෙනකොට තියන්න වෙනවා අඩුම තරමේ. ඒ නීතිය ගත්තත් අලුත් නීතිය ගත්තත් අලුත් මැතිවරණ ක්‍රමයේ පලාස් සභාවට ගත්තත් ජනවාරි විතර වෙනකොට මේක තියන්න වෙනවා කියන එක තමයි මගේ අදහස. දැන් පළාත් පාලන සම්බන්ධයෙන් නම් මහඇමතිවරයාට පුළුවන් කොමසාරිස්වරුන් පත් කළේ යටතේ පාලනය කරන්න. පළාත් සභාවලට එහෙම ප්‍රතිපාදනයක් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නෑ. එහෙම එකක් නෑ. ඒක තමයි මම කියන්නේ. ඒ හින්දා මෙහෙම කල් දාගෙන යන්න බෑ. දැන් මෙතන මේ අදහස් දක්වපු මේ මහත්වරු දෙන්න මම හොඳට දැනලා දෙන්නේ මේ දෙක එකට මිශ්‍ර කරලා කතා කරන්නේ. එහෙම කල් දාගෙන සෑහෙන කාලයක් අදින්න පුළුවන් එකක් නෙමෙයි පළාත් සභා කියන්නේ. නමුත් මේ ආණ්ඩුව මැතිවරණ ක්‍රමෙත් වෙනස් කරනවා. ඒක මේ මැතිවරණදී අපි කියපුව එක. මේ කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට හරිය ඡන්දේ පැවැත්වෙනවා පළාත් සභාවල. තියන්න වෙනවනේ. සමානුපාතික ක්‍රම දැන් තියෙන ක්‍රමයට තියන්න වෙනවා. අලුත් ක්‍රමයක් ගෙනාවත් ඒ අලුත් ක්‍රමයේ මේ දැන් ඊළඟෙන මැතිවරණයට ඇතුළත් කරගත්තත් මහා කාලයක් කල් දාන්න බෑ. ජනවාරි විතරේකට තියන්න වෙනවා. ඒක තමයි තත්ත්වය. දැන් ඔබතුමාලා දැක්කද ටේබල් කරලා තිනවා කාන්තා නියෝජනයේ 130ක් දක්වා වර්ධනය කිරීමේ යෝජනාව. කාන්තා නියෝජනය වැඩි වෙන්න ඕන කියලා අදහසක් මේ රටේ තියෙනවනේ. ඒ කියන්නේ මේ රටේ නියෝජන ආයතනවල කාන්තාවන්ගේ නියෝජිතය අඩු පාර්ලිමේන්තුවේ තියෙන 104යි. එම නිසා කාන්තාවන්ගේ නියෝජිත භාවය වැඩි කරන්න ඕන කියලා පොදු ඉල්ලීමක් තිබෙනවා. ඉතින් ඒකත් පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු මට්ටම් දක්වා යන්නට ඕනේ. ඉතින් ඒකේ ඒක ප්‍රතිපත්තියක්. ඒක ලෝකෙත් ප්‍රතිපත්තියක්. ඉතින් ඒක හොඳ දෙයක්. ඒක හොඳ දෙයක්. ඊට පස්සේ දැන් ඔය යෝජනාව සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරලා අයිත් මේක ව්‍යාකූල කරන්න උත්සාහයක් තියෙනවා කියලා. නෑ ව්‍යාකූල කරන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වාගේම මැතිවරණ ක්‍රමයක් ගෙනහැල්ලා ගෙනාවත් ඒක මේ ක්‍රමයට ඇතුළත් කරගත්තා ඡන්දය එහෙම කල් දාන්න බෑ. ඒ මැතිවරණ ක්‍රමයේ ඇතුළෙනි කාන්තා නියෝජනයේ තියෙන අර කාන්තා නියෝජනය අඩු වැඩි කළා කෝටයක දුන්න වැඩි වුණා කියලා ඒක බලපාන්නේ නැහැ. ඒ මැතිවරණ ක්‍රමයේනේ ඒකත්. එම නිසා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. මේ ඡන්දෙ තියන්න වෙනවා. එතස අපි සූදානම් වෙනවා ඒකට. කොමාරිය සංශෝධන ගැනීම සම්බන්ධයෙන් ටිකක් අප්‍රසන්න ගන්නේ පූර්වාදර්ශ තියෙනවනේ ඇමතිතුමා. දැන් උදාහරණයක් විදිහට පළාත් පාලන මේ පනත් කැටුම් පද සම්බන්ධයෙන් අවසන් මොහොතේ සංශෝධන ගේනවා. ඩලසල්හප්පෙරුම මන්ත්‍රීවරයා කියනවා ඒක නිකන් අර මේ දියවන්නාවේ ඉඳන් ජෙට් එකකින්වත් අලුත් කඩේට යන්න වෙලාවක් තියන්නේ නැතුව තමයි මේ සංශෝධන ගේන්නේ කියලා. මේ පූර්වාදර්ශ හොඳද ඔබතුමා කියන්නේ? ඒ එදා පළාත් පාලන මේ ඡන්ද ක්‍රමයට ඒකට සංශෝධන ඉදිරිපත් කරන්න බොහෝ දෙනාට අවස්ථාව ලබා දීලා තිබුණා. බොහෝ දෙනා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සංශෝධන ඉදිරිපත් කළා. ඒ සංශෝධන පිළිගත්තේ නැත්නම් අපිට මොකක්ද කියන්නේ? මේක මහා ඒකාධිපති ආණ්ඩුවක් කියලානේ. අපි සියලු දෙනාගේම සංශෝධන. ඒ සංශෝධන වලට සංශෝධන ගිනවන්නේ පොස. සංශෝධන එහෙමනි සාකච්ඡා වෙන්නේ ඒවා කරන්නේ. පාර්ලිමේන්තුවේ පනත් හැදෙන විදිහ දන්නේ වගේ මේ ගොඩක් අය කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ පනත් හැදෙද්දී ඕම සංශෝධන එනවා. සංශෝධන ආවට පස්සේ සමහර ඒකාධිපති ආණ්ඩු විරුද්ධ පක්ෂයේ හෝ අනිත් අය කියන සංශෝධන සාකච්ඡාවකින් තොරව පිළිගන්නේ නැතුව ඒක එහෙම දානවා. ඉතින් සංශෝධන ඉදිරිපත් කළා. ගන්න පුළුවන් සංශෝධන ටික ගෙන ආවා. ඇත්තෙම ඩලස්සල්හ පෙරුම මන්ත්‍රීතුමා එතුමා සංශෝධන කීපයක් ඉදිරිපත් කළා. එතුමා ඉදිරිපත් කරපු සංශෝධන සමහර ඒවා මමත් කතා කළා. ඒ සංශෝධනේ පිළිගන්නවා නම් හොඳයි කියලා. එතකොට සමහර ඒවා අපිට ඒ වෙලාවේ කරගන්න බැරි වුණා. ඒතර කිව්වේ මේ ක්‍රමයේ ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලලා ඉදිරි කාලයේදී අපි ඒවත් ඇතුළත් කරගමු කියලා නරක සංශෝධන නෙවෙයි යෝජනා කරේ. නමුත් අවසාන වශයෙන් කාටත් පිළිගන්න පුළුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඉතින් මේකේ තියෙන අඩුපාඩුකම් අරව මේවා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ශාස්ත්‍ර බලලා නෙවෙයි, අංජනන් එලි බලලා නෙවෙයි. එහෙම කරන්න අමාරුයි. ඡන්දයක් තියලා මේක වැඩ කරන හැටි දිහා බලලා තමයි ඉතුරු අඩුපාඩු ටික හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් චෝදනාව තමයි ඡන්දයක් තියන්නේ නැහැ කියලා. ඡන්දේ තියෙනවනේ. දැන් ඡන්දේ තියන්න බාධාවක් නැහැ. දැන් බාධා තියෙන්නේ අර තව තාක්ෂණික සංශෝධන ටිකක් ගේන්න තියෙනවා නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතට. ඒ දෙක ගෙනාවට පස්සේ මැතිවරණ කොමසාරිස්වරයාට කොමිසමට පුළුවන් ඡන්දේ පවත්වන්න. ඔය ඡන්ද තියන්නේ මැතිවරණ සිටියා කුලයි අර කැමේ කුව නැහැ. මැතිවරණ සිටියම දැන් ඔන්න දියෑරෙන්න පටන් ගන්නවා. දැන් තියෙන්නේ කාටවත් කෑ ගහන්න නැතුව ඡන්දෙට ඉදිරිපත් වෙන්න. එහෙම නැතු බයක් නැහැ නේද? මොනවට බය වෙන්නද? ජාතික හෙළවරුමේ සමසභාපති දුරේ හැඩිගල්ලේ විමලසාර ස්වාමීන් වහන්සේ තාම වැඩ ඉන්නවද?
මං හිතුවා උන්වහන්ස දැන් ඒ තනතුරේ නැහැයි කියලා. නෑ නෑ උන්වහන්ස තමයි සභාපති. නෑ දිගින් දිගටම අපි දැක්කා ස්වාමින් වහන්සේලාට රජයේ පාර්ශවයන්ගෙන් ඉතාමත් අවඥා සහගත ප්‍රකාශ කරනවා. ඒත් උන්වහන්සේවත් කතා කරේ නෑ. මේ රජය හම්දුරුන්ට අවඥා කරන්නේ නැහැ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවල් වලදී සමහර අය අතින් ස්වාමින් වහන්සේලාව විවේචනයට ලක් වෙනවා. මට මොහොතක් දෙන්න ඇමතිතුමා එක ප්‍රකාශයක් බලලෙමු. ඒ චීවරධාරියාට පිස්සු. ඇල්ලේ ගුණවහන්ස කියන චීවරධාරියා මට යුද්ධයක් කරන්න උදව් කරෙත් නෑ. මාව බලන්න ආවෙත් නෑ. එයා හැමදාම අනුන් කරන දේවල් වලින් කොහේ හරි හිටියා කියලා ලකුණු දා ගන්න හදනවා. මම දකින්නේ උන්වහන්සේට පිස්සු වගේ. නෑ ඔහොම තමයි ප්‍රබල ඇමතිවරු කතා කරන්නේ. ඔව් මම මේකේ මගේ විවෘත අදහස මම කියන්නම්. මේ රටේ භික්ෂුන් වහන්සේට විශේෂ තැනක් තිබෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා මිනිස්සු සමහර අය භික්ෂුන් වහන්සේලාව විවේචනයට ලක් වෙනවා. භික්ෂුන් වහන්සේලා කියන්නේත් ਸਰව සම්පූර්ණ අය නෙවෙයි. භික්ෂුන් වහන්සේලා අතිනුත් වැරදි සිද්ධ වෙනවා. නමුත් අපේ රටේ තියෙනවා අපේ රටේ අපි එකඟ වෙච්ච ක්‍රමයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ නැහැ. ඒ වගේම තමයි එහෙම කරන්නේවා අපි තව පතුරවා හරින්නෙත් නැහැ. නැදද මං හිතුවා ඔබතුමා ඔක කියයි කියලා. අර ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ දැන් කියන්න හොඳයි මාධ්‍යෙන්. නෑ ඉන්නකෝ මං කියන්නේ ඉතුරු ටික. ඉතින් පතුරවා හරින්න හොඳත් නෑ. ඒතර අපි කියන්නේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කතා කරද්දී දේශපාලනඥයෝ ප්‍රවේශමෙන් කතා කරන්න ඕනි. එතකොට සමහර යෙදුම් තියෙනවා භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අපි යොදන්නේ නැහැ. චීවර ධාරියා වගේ යෙදුම් යොදන එක වැරදි කතා කරන්න හොඳ නැහැ. භික්ෂූන් වහන්සේලා සිගුරක් අඳිනවා සිවුරාඳින අර්ථයෙන් නෙවෙයි නෝ කියන්නේ භික්ෂුන් වහන්සේලාට චීවරධාරියා කියලා කතා කරන්නේ කිසියම් නිග්‍රහාත්මක අර්ථයකින්. මම කියන්නේ මේ වචන පාවිච්චි කරන්න එපා. මේ රටේට ගැළපෙන දේවල් නේ ඒවා පතුරවා හරින්නත් එපා කියලායි මම කියන්නේ. ඉතින් අපි ඔය ප්‍රශ්නේ කතා කරද්දී ජනමාධ්‍ය අමාත්‍යාංශي මම ඉන්නකොට අපි නායක ස්වාමීන් වහන්සේ නමක් කෙලිම අවිල් අපිත් එක්ක කතා කළා. ජනමාධ්‍ය ඇතුලේ විසුණු වහන්සේලා සම්බන්ධයෙන් කරන කතාවම දාද්දී අපි කොහොමද මොකද්ද හදාගන්න ප්‍රමිතිය කියලා වෙලා. ඉතින් මම කියන්නේ මේ දේශපාලනඥයොත් වරදී මේවා ප්‍රචාරය කරන ජනමාධ්‍යත් ඒකෙන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ ගෞරවයට තව හානි කරන එක. එහෙම කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන්න එපා කියන එකයි මගේ අදහස් කරන්නේ. ඊළඟ කාරණේ තමයි සුළු සිද්ධි අල්ලගෙන ඒකයි දැන් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ දේශපාලකයන්ට ඕනෑම දෙයක් කරන්නට මුක්තිය තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට එහි වැරද පෙන්වා දෙන්නට ජනමාධ්‍යට අයිතියක් නැහැ. නෑ 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 පොඩ්ඩක් හින්දු මම කියන එක මම කිව්වේ ඉස්සෙල්ලාම භික්ෂුන් වහන්සේලාට මෙහෙම කතා කරන්න එපා. ඒක ප්‍රචාරය කරන්නත් එපා. ප්‍රචාරය කරන්නත් එපා. කතා කරන එක වැරදි. ඒක ප්‍රචාරය කරන්නත් එපා. ඒකෙන් ඒ ප්‍රශ්නේ විසඳගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙදි අපිට කරන්න තියෙනවා රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් යමක් කතා බහ කරනකොට අපි මොන වගේ ප්‍රතිපද්‍යයක්ද අනුගමනය කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන ඕනේ එකඟතාවක්. නේද අපි ප්‍රචාරය කරපු එක වැරද්දක් කියමු. දැන් ඔබතුමාලා අභ්‍යන්තරේ හරි අඩුම ගානේ කිව්වද මේ චරිතවලට මෙහෙම කතා කරන්න එපා මේ විදිහේ ප්‍රතිචාර දක්වන්න එපා කියලා. අපේ අදහස ඒකයි. අපි ඒක කියලා තියෙනවා. ඔබතුමාලා කියලා තියෙනවද යම් කිසි තැනක? අපි කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී හරි කණ්ඩායම රැස්වීමත් අපි කියලා අපි කතා කරලා ඒ අය හම්බෙලා කතා බහ කරලා තියෙනවා. ඒ වචන පාවිච්චි කරන එක වැරදි කියලා. නේද අපි දැක්කේ නෑ අඩුම ගානේ. නෑ ඒක තමයි වැඩි තියෙන. ප්‍රකාශයක්වත් නිකුත් කරලා තියෙනවා ඔබතුමා. ඒ එහෙම නෙවෙයි අපි මේ ප්‍රශ්නේ විසඳගන්න යන්නේ. දැන් මට කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණයි දේශපාලනඥයින්ට සහ බිසුන් වහන්සේලා විවේචනය කරන අයට. සුළු සිද්ධි වෙනවා භික්ෂුන් වහන්සේ අතින්. ඒවා නෙවෙයි බලන්න ඕනේ. අපේ භික්ෂුන් වහන්සේ කරන වහා වැදගත් සමාජ කොටස වැඩ කොටසක් තියෙනවානේ. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහනේ. ඒක ගැන අපි කතා කරනවා. දැන් උදාහරණයක් ඇටියෙට දැන් දිනකට දවස් 3කට කලින්. දිනක දවස් 3කට කලින් අපි හිටියේ මහියංගනේ රජමහා විහාරේ. මමයි චන්දිම විරක්කොඩි අමාත්‍යතුමයි වහියංගනේ රජමහා විහාරයේ ඒ උරුලෑවත්තේ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ ධනයෙන් ලොකු වෘත්තීය පොහුණු මධ්‍යස්ථානයක් හදලා රටට පරිත්‍යාග කළා.
එතකොට ඒ වගේ අපේ භික්ෂුන් වහන්සේ විශාල වැඩ කොටසක් කරනවා. පෙර පාසල් පවත්වාගෙන යනවා, මේ වෘත්ති පුණ මධ්‍යස්ථාන දෙනවා, මිනිසුන්ට හොඳ නරක ගියා දෙනවා, ලොකු වැඩ කොටසක් කරනවා. එතකොට සමහර වෙලාවට සමහර භික්ෂුන් වහන්සේලා අතින් යම් යම් ඒ කාටවත් පිළිගන්න පුළුවන් පිළිගන්න බැරි දේවලු සිද්ධ වෙනවා ඇති. ඒ එක කෑල්ලක් අල්ලගෙන පොදුවේ භික්ෂුන් වහන්සේලා ගෞරවයට පත් වෙන ආකාරයට කතා කරන්න එපා කියන එක තමයි අපේ මතේ. කතා කරන්නවත් එපා, ඒව අපචාරය කරන්නවත් එපා. එතකොට වැඩි ඉවරයි භික්ෂුන් වහන්සේ ගෞරවය රැකෙනවා. මේ අභ්‍යන්තර සංවාදයක් තියෙන්න ඕනේ භික්ෂුන් වහන්සේ ශාසනය ඇතුළේත් අපේ සමාජය ඇතුළේත්. ඒක මේ අලුතෙන් කතා කරන්න ඕනේ දෙයක් නෙවෙයි. දැන් ගොඩක් අයට මේක අමතක වෙලා යනවා. ගොඩාක් අයට අමතක වෙලා යනවා. සමහර භික්ෂුන් වහන්සේලාටත් අමතක වෙලා යනවා තමන්ට කරන්න තියෙන වැඩේ මොකද්ද කියලා වෙලා. දේශපාලනඥයන්ට අමාතු වෙලා තියෙනවා පොදුවේ මේ භික්ෂුන් වහන්සේ කවුද කියන එක. ඒ දෙකම තියෙනවා මේ සමාජයේ. ඉතින් මේකෙදී මේක හරීම සංවේදී තැනක්. මේකෙදී අපි ප්‍රවේශන් සහගතව වැඩ කරන්න ඕනේ. නේද? දැන් ඔබතුමා දැන් ඕක හුවා දක්වන්න උත්සාහ කරනවා අහඹු සිදුවීමක්, එහෙම නැත්නම් අහඹු ප්‍රකාශයක් කියලා ඔය අමාත්‍යවරයා ගෙවුණාට ඊට පස්සේ අපි දකිනවා දිගින් දිගටම බෞද්ධ නොවන නියෝජ්‍ය අමාත්‍යවරේ මේවා මොකද මාධ්‍ය හමු පවත්ව අද එකයි හෙට එකයි අනිත් දෙකයි දිගින් දිගටම ආන්දුරන්ට විවිධ ප්‍රකාශ කරනවා. ඉතාමත් පහත් ප්‍රකාශ කරනවා. ඒ කවුද කලේ කියලා ඒක පෙන්වන්න පුළුවන්. දන්නේ නැහැ පෙන්වන්න එපා කියලා මං කියන්නේ. ඔව් ඒක තමයි පෙන්වන්නේ. පෙන්වන්න පුළුවන්. පෙන්වන්න එපා. ඉතින් මේ මන්ත්‍රීවරු දැනගන්නට ඕනේ ඒකෙන් කවුද අප්‍රසාදයට ලක් වෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේ නෙවෙයි අප්‍රසාදයට. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් බෞද්ධ අමාත්‍යවරේ අන්‍යාගමික පූජකතුමේ විවේචනය කරන්න ගියොත්, ඒ සංස්ථා විවේචනය කරන්න ගියොත් ඔබතුමාලාට නිතරම පුනරුච්චාරණය කරන සංහිඳියාවට බාධාවක් වෙනවා කියලා. විශාල බාධාවක්. ඒ වගේමනේ ඒ අන්‍යාගමික මන්ත්‍රී කෙනෙක් බෞද්ධාගම වෙනවනි. දැන් අපේ සමාජෙ හිම නොවනවා කියලාද ඔයා හිතන්නේ? අපේ සමාජයේ සමහර බෞද්ධ භික්ෂුන් වහන්සේලා අන්‍යාගමිකින්ට කතා කරන වචන දිහා ඔබ දැකලා තියෙනවද? අපි දැකලා නැහැ. කිසිදු බෞද්ධ දේශපාලඥයෙක් කන්‍යාගමික පූජකතුමන්ලාට අපහාස වන විදිහට කතා කරනවා. හොඳයිනේ එහෙමනම්. එහෙම කතා කරන්නේ. ඒක ඉතාමත් හොඳයි. ඒක හොඳයි. ඉතින් අනිත් පැත්තත් ඒ වගේ වෙන්න ඕනේ. අනිත් පැත්තත් එහෙම වෙන්න ඕනේ. ඔව්. අනිත් පැත්තත් එහෙම වෙන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. ඒ හැදියාව හැමෝටම තියෙන්න ඕනේ. නේද? නමුත් අපේ සමාජයේ මම කියන කාරණේ තමයි මේ ආගමික සංහිඳියාව බිඳ වැටෙන වැඩ හරියට සිද්ධ වෙනවා. හරියට සිද්ධ වෙනවා. එදා ඔය බලංගොඩ අපි අර කලින් අලි ප්‍රශ්නේ මතුවෙච්ච එකෙත් ඒ ප්‍රශ්නේ එන්න කලින් අපි ඔයගේ ප්‍රශ්නයක් තමයි කතා කළේ. එතනත් ඒ වෙලාවට ඒ ජනමාධ්‍ය කියේ නැහැ අපි මේ ප්‍රශ්නයක් විසඳුවා. එතන මේ ප්‍රශ්න ලොකු එකක් විසඳුනා. මේ අන්‍යාගමික කරණය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේවා තියෙනවා. ඉතින් මේ වේදී ඇත්තටම සමාජයේ තියෙන සංහිඳියාව බිඳ වැටෙන ආකාරයට කවුරුත් වැඩ කරගෙන යන්න ඕනේ. අපේ රාජ්‍යයේ ජාති ආගම් වශයෙන් බෙදිලානේ තිබෙන්නේ. එතකොට ගොඩක් අය කියන මේ බෙදීම් වටිනවා, මේක බහුවිධ භාවයේ බහු සංස්කෘතික භාවයේ කියලා. මේ සියල්ලට උඩින් ලොකු දේශපාලන ප්‍රජාවක් අපි හදාගන්න ඕනේ. සිවිල් දේශපාලන ප්‍රජාවක්. ඒ සිවිල් දේශපාලන ප්‍රජාව හදාගන්නේ නැතුව අරව කොච්චර අර බහු සංස්කෘතිය තිබුණත් වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ යුද්ධයක් විතරයි. දැන් අපි අර සිවිල් දේශපාලන ප්‍රජාව හදාගන්නේ නැතුව ඒකේ තියෙන මූලධර්ම අනුගමනය කරන්නේ නැතුව ඒක කඩා බිඳ හැරෙමින් අපේ තියෙන අනිකුත් ජාති ආගම් දේවල් ටික ඒවා උස්මතු කරගන්න බලනවා. ඒ මේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අර වනසතුන් ඔබතුමා සભ્યත්ව රාජ්‍ය පිළිගන්නේ නැද්ද මේ වෙනකොට? ඔබතුමාගේ ඉතිහාසයේ බැලුවාම මහා ශිෂ්‍ය සංගමේ සභාපති වෙලා හිටපු කාලේ, චින්තන පරිෂදයේ සමාජිකයෙක් වෙලා හිටපු කාලේ, ජනතා මිත්‍රෝ සමාජිකයෙක් වෙලා හිටපු කාලේ ඔබතුමා අදහපු සිංහල බෞද්ධ සભ્યත්ව රාජ්‍ය අද ප්‍රතික්ෂේප කරනවා. සભ્યත්ව රාජ්‍ය කියන එක ඒක මේ රාජ්‍ය න්‍යායට මෑතකදී ආපු සංකල්පයක්. සભ્યත්ව රාජ්‍ය කියන එක රාජ්‍ය න්‍යාය ඇතුලේ මෑතකදී කතා කරන එකක්, ලංකාවේ කතා කරන එකක්. එතකොට ඒ සම්බන්ධයෙන් දීර්ඝව කතා කරන්න වැඩේ තියෙන සංකල්ප එක මාතෘකාවක්වත් හරියට ඉවර කළේ නැහැ. ඒ කියන්නේ මම මේ තියෙන ප්‍රශ්නේ, මේ පරිසරවාදයේ පිළිබඳ ප්‍රශ්නේ, ඒකේ ගැඹුරටම යන්න හදනකොට අපිට ඡන්ද ප්‍රශ්නයක් කතා කරන්න වුණා. දැන් අපි කතා කරනවා නම් රාජ්‍ය පිළිබඳ කාරණාව, රාජ්‍යයේ ඇතිවීම, රාජ්‍ය න්‍යායන්, ඒවා තියෙන සීමාකම් මොනවද, මොන වගේ රාජ්‍යයක්ද අපි හදාගන්න ඕනේ කියලා මම හරීම කැමතියි ඒ සම්බන්ධයෙන් කතා කරන්න. මොකද මං ලොකුවට හදාරපු ක්ෂේත්‍රය ඒක. ලොකු හදාරපු ක්ෂේත්‍රය. අපට අවශ්‍ය වෙලා තිබෙනවා හොඳ පුරවැසි ජනරජයක් හදාගන්න. ඒ ජනරජය හදා ගැනීමේදී අපිට විවිධ පදනම් වලට අපිට යන්න වෙලා තිබෙනවා.
සභ්‍යත්වයත් එක හොඳ පදනමක්. එතර මේ සභ්‍යත්වය කියන එක ඒක ඒක අපේ සංරක්ෂකය හැටියට අරගෙන අපි කතා කරනවා නම් ඇත්තටම සමහර වෙලාවට අපේ තියෙන මෙන්න මේ ජනවාර්ගික ජාතිකවාදයන් තියෙනවානේ. ඒව අතහැරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ තියෙන මේ ජාතික රාජ්‍යයට ජාතිකවාද හැදිලා තියෙනවා. ජාතිකවාද පදනම් කරගෙන ජාතික රාජ්‍ය හැදිලා තියෙනවා. දැන් අපේ රටේ තිබෙන්නේ සිවිල් ජාතිකවාද නෙවෙයි සිවිල් ජාතිකවාදයකට වඩා ජනවාර්ගික ජාතිකවාද. මුස්ලිම් අය මුස්ලිම් ඉරණමකට, දෙමළ අය දෙමළ ඉරණමකට, සිංහල අය සිංහල ඉරණමකට. එතකොට එත්නික් නැෂනලිසම් තමයි තිබෙන්නේ. සભ્યත්වයේ ගත්තොත් එහෙම සભ્યත්වයේ ගත්තාම පස්සේ මේ දෙමළ මිනිස්සුන්ට, සිංහල මිනිස්සුන්ට, මේ ඉස්ලාම් මිනිස්සුන්ට මේ සભ્યත්වය හරිම පොදුයි. ගොඩාක් අයට පොදුයි මේක. මේ පොදුයි. ඒ පදනමෙන් ගත්තොත් එහෙම ඇත්තරම අපේ මේ තියෙන පටු ජාති ආගමික වාර්ගික සීමාව ඉක්මවා ගිහිල්ලා සભ્યත්ව පදනමින් රාජ්‍ය හදා ගන්න පුළුවන්. ඒ අර්ථයෙන් ඒක වැදගත් ප්‍රවාදයක් හැටියට මම දකිනවා. හැබැයි රාජ්‍ය නිර්මාණය කරගැනීමේදී මේ තිබෙන ප්‍රවාද මේ ප්‍රවාදවල හැම එකකම සීමාකන් තිබෙනවා. හැම එකකෙම යම් යම් ශක්තියින් තිබෙනවා. ඉතින් අපට අවශ්‍ය කරන රාජ්‍ය මොකක්ද කියලා අපි කතා කරද්දී සભ્યත් රාජ්‍යවාදයත් අපි ඒක හොඳ මාතෘකාවක් හැටියට අපිට ගන්න පුළුවන්. ඒක තමයි මගේ අදහස. වර්තමාන යහපාලන රජය යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතාමත් දැඩි ලෙස උල්ලංඝනය වෙමින් පවතිනවා කියලා යෝජනාවක් කරොත් ඔබතුමා පිළිගන්නවා? කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මම උදාහරණ කිහිපයක් කියන්න. එක, විජේදාස රාජපක්ෂ මහත්මයා වරාය සම්බන්ධයෙන් එතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න ගිහිල්ලා එතුමාට ගෙදර යන්න ඕනා. ඊට පස්සේ අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා ගිය සතියේ 360ට ඇවිල්ලා අවංක අදහස් ප්‍රකාශ කරා. උදේ පාන්දර වෙනකොට ඇමති ධූරය ගලවලා තිබ්බා. තව උදාහරණ එහෙම රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලඥයන් මට්ටමින් පමණක් නෙවෙයි මාධ්‍යවේදීන් මට්ටමින් පවා. දැන් ඒ ඉස්සෙල්ල දෙක අරගන්න. අදටත් විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමාට ඒ අදහස් කියන්න පුළුවන්. ඒවට දොර වහලා නැහැ. ලොකු මිලක් ගෙවන්න වෙනවා හැබැයි. ඒක තමයි කියන කාරණේ. දැන් අපි ඒ නිදහස ජනතාවට හැමෝටම තියෙන අතර දේශපාලන පක්ෂයක වැඩ කරනකොට පක්ෂ විනයක් ඇතුලේ වැඩ කරන්න අවශ්‍යයි. ඒකටත් බැඳිලානේ ඉන්නේ. එතකොට එතුමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරේ. ඒතර එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන තියෙනවා. එතුමා ඒ එක්සත් ජාතික පක්ෂයේ විනය පරිපාටියට බැහැරව වැඩ කරලා තියෙනවා කියලා. එතකොට පක්ෂයෙන් තීන්දුවක් ගන්නවා මේ කාරණේ සම්බන්ධයෙන් අපි මෙහෙම වැඩ කරන්න කියලා. එතකොට එතුමා පක්ෂෙත් එක්ක තියෙන සම්බන්ධය, පක්ෂයේ විනය නීති රීති ටිකට, ඊට පස්සේ පක්ෂය මේ ආණ්ඩුව හදා ගැනීමේදී ඇති කරගෙන තියෙන සඳහන ගිවිසුම් යන ආදියට අනුව තමයි ඒ ඉවත් කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. එතුමාට ඒ කරන්නේ. නමුත් ඒ අදහස ප්‍රකාශ කරන්න බාධාවක් වෙලා නැහැ. අදහස් ප්‍රකාශ කිරීමේයි තිය බාධාවක් වෙනවා කියලා කියන්නේ මිනිස්සයි අදහස මර්ධනය කරනවා නම් දැන් මෙතන කියලා තියෙන එක නෙවෙයි. ඔහොම කතා කරන්න බෑ පක්ෂ විනයක් ඇතුලේ වැඩ කරන අයට. ඒකයි ඒ කියලා තියෙන්නේ. ඉතින් අනිත් ඒවා සම්බන්ධිනුත් එහෙමයි. අරුන්දික මන්ත්‍රීතුමාගේ අදහස ඒක ජනාධිපතිතුමාගේ පැත්තෙන් කියලා තියෙනවා. ජනාධිපතිතුමා කියන්නේ එක කැබිනට් මණ්ඩලයක ඉන්නවා නම් ආණ්ඩු පෙරලනවා කියලා එහෙම කතා කරන්න එපා. එහෙමනම් ඒක විපක්ෂයට යන්න ඉහිලා කරන්න ඕනේ වැඩක්. එතකොට ඔය ධූරේ නැති කරන්න අයින් කරන්න ඕන කියලා තීන්දුව කරා. ඒක අදහස් ප්‍රකාශ කිරීමේ මර්ධනය කිරීමක් නෙවෙයි. මේ රජය ඇවිල්ලා තමයි ලොකු දැඩුව මර්ධනය කරලා තිබිච්ච අදහස් ප්‍රකාශ කිරීමේ මේ අවස්ථාව. ඒ කියන්නේ අදහස් මර්ධනය කළායි තිබුණේ. ඒ මර්ධන නීති රීති අයින් කරලා ඉවරලා ජනමාධ්‍ය විශාල නිදහස් පරිසරයක ජනමාධ්‍යයට ක්‍රියා කරන්නට අවස්ථාව සලසලා දුන්නේ. ඔබතුමාට උදාහරණයක් දෙකක් කියන්න පුළුවන්. මේ ඕනම උදාහරණයක්. අද ඕනම කෙනෙකුට ඇවිල්ලා ආණ්ඩුවට බණින්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, ජනමාධ්‍ය කාරෝ මරලා දාන්නේ, සුදු වෑන් පස්සේ එන්නේ නැහැ, ඒ වගේ දේවල් මුකුත් වෙන්නේ නැහනේ. එහෙම වෙලා තියෙනවද? සුදු වෑන් නැතුණාට වෙන වෙන දේවල් වෙනවා. මොනවද වෙන්න තියෙන්නේ? කාටද ප්‍රශ්න වෙලා තියෙන්නේ කියන්න පුළුවන්. ඔව් ඒක. දැන් ඒක ඉන්න වෙලා හරියන්නේ නැහැ. දැන් කියන්න ඕනේ. නෑ ඒක. ඔබ චෝදනා කරනවා නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රඩිය මර්ධනය කළා තියෙනවා. ජනමාධ්‍ය මර්ධනය කළා තියෙනවා කියලා
ඔබ ඉතින් උදාහරණයක් කතා කරන්න. නේද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා විවිධ මාධ්‍යවේදීන්ට සත්තුන්ගෙනම් කියලා බණින අවස්ථා තියෙනවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා මාධ්‍ය හමුතු වෙලා තර්ජනය කරන අවස්ථා තියෙනවා. අවලා තියාගත්තොත් මේක වහනවා, මෙයා තියාගත්තොත් මේක කරනවා. ඒක ඔබතුමා කියන්නේ ඒව තර්ජන කරන. දැන් 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 බලන්නකෝ මේ 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 සමාජයේ හැමෝම කෑකෝ ගහන සමාජයන්නේ මේක. හැමෝම කෑ ගහනවා, හැමෝම මහා හඬින් කතා කරන සමාජයන්නේ මේක. අග්‍රාමාත්‍යතුමාත් අග්‍රාමාත්‍යතුමාට කියන්න ඕන දේවල් පාර්ලිමේන්තුවේ කියනවා. පාර්ලිමේන්තුවේතුමා කතා කරලා වෙන අහුමුළු වල ගිහිල්ලා කිව්වේ නැහෙනි. පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ප්‍රසිද්ධිය කතා කරනවා. ඔය අනිත් තැන් වලත් ගිහිල්ලා අගමැතිතුමා ප්‍රසිද්ධිය කතා කරනවා. මේ රටේ සිද්ධ වුණේ මොකද්ද? මීට කලින් සිද්ධ වෙන්නේ කිසිම ප්‍රසිද්ධියක් නැහැ. එක මන්දිරකේ ඉඳලා කුණු හරුපෙන් බැනලා කෑ ගහලා ඉවර වෙලා ඊට පස්සේ ඉඳ ගිහිල්ලා වෑන් එකකින් උස්සලා ගිහිල්ලා අඬු කඩලා එළියට දානවා. ජනමාධ්‍යදී රට ඇතරලා දාලා. එහෙම ඉතිහාසයක් නේ මේ රටේ තිබුණේ. කී දෙනෙක් රට ඇතරලා දාලා ගියත්, කී දෙනෙක් අතුරුදහන් වුණාද, කී දෙනෙක් මැරුණාද, ජනමාධ්‍ය ආයතන සමහර ජන මේ ටීවී නාලිකා දෙකක් ගිනි තිබ්බා. දැන් මේ පහුගිය රජේ නෑ, මං කියන්නේ ඒකයි. ඒව සිද්ධ වෙනවද දැන්? ඒව සිද්ධ වෙනවද? ඒව මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට විශාල ජනමාධ්‍ය නිදහසක් මේ රටේ තියෙනවා. අපි ඒක 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 ආරක්ෂා කරගන්න ඕනේ. ඒකේ අයිතීන් සහ ප්‍රමිතීන් දෙකම ආරක්ෂා කරගෙන වඩා සංවර්ධනය කරගන්න ඕනි. එතනයි තියෙන්නේ. මේ රටේ මාධ්‍ය මර්ධනයක් නැහැ. දැන් ඔබතුමා ඔය පහුගිය රජයේ ජනමාධ්‍ය භාවිතාව ගැන කතා කරනවා. දැන් ඔය කතා කරන්නේ පහුගිය රජයේ එක්සත් ප්‍රවෘත්තිපත්ති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයේ ගුවන්විදුලි සංස්ථාවේ මට මතක විදිහට අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හරි ප්‍රධාන විධායක නිලධාරියයි. ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් නැහනේ ඒ රජයේ ජනමාධ්‍ය භාවිතාව ගැන කතා කරන්න. ඔබට මතකද ඔබත් එක්කත් ඊට කලින් 360 වැඩසටහන මාත් එක්ක සාකච්ඡා කරපු දිල්කා සමන්මලි මහත්මියත් එක්කත් ඔය ප්‍රශ්නේ අහනකොට මම ඔබට උත්තර දුන්නා. ඇයි අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් අපි එළියට ආවේ කියන ප්‍රශ්නේ මගෙන් ඔය දෙන්නම ඇහුවා. ඒ වෙලාවේ අපි පැහැදිලි කරලා දුන්නා ඇයි අපි ආවේ කියලා. ඒ ප්‍රශ්න තියෙන නිසා තමයි ආවේ. හැබැයි අපි ඒ ආයතනවල ඉන්න කාලෙත් අන්න එකයි බලන්න ඕනේ. අපි ඒ ආයතන ඉන්න කාලෙත් අපි හැසිරුණේ කොහොමද? එක්තරා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මැර කණ්ඩායමක් එක්ක ඇවිල්ලා එක රාජ්‍යයේ ජනමාධ්‍ය ආයතනයකට ඇවිල්ලා පහර දෙනකොට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසිය පරීක්ෂණ කරනකොට මම තමයි ගිහිල්ලා කිව්වේ. මම තමයි කියන්නේ මේ ආපු ඇමතිවරයා මෙහෙමයි ආවේ, ඒ ආපු මැර කණ්ඩායම මෙන්න මේගොල්ලෝ අඳුනා ගැනීමේ පරීක්ෂණයක් තියන්ඩ මම සාක්ෂි දෙනවා අඳුරගන්න මෙන්න මේ ආවයි කියලා මම කිව්වා. ඕන ඒ සාක්ෂිය පොලිස් පොතෙන් අරන් බලන්න. ඒ පරීක්ෂණේ තිබ්බේ නැහැ. ඒ ඇමතිතුමා කොහෙද දැන් ඉන්නේ? ඒ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන් නේ? දැන් වැලේ වැල් නැහැ. දේශපාලනේ ඒතුමා ආණ්ඩුව පැත්තේ නෙමෙයිද ඉන්නේ? අපේ ආණ්ඩුවේ ඒ ඇමතිතුමා නැහැ. එතුමා ඡන්ද ඉල්ලුවෙත් නැහැ, අපේ ආණ්ඩුවට ආවෙත් නැහැ, මොකුත් නැහැ. මං හිතන්නේ එයත් කරපු වැරද්ද පිළිබඳ පසුතැවෙනවා ඇති. නමුත් ඒ කාලේ ඔබ හෙවනේ අපි මොනවද ක්‍රියාත්මක කළේ කියලා. එතකොට මම හිටපු ආයතනයේ සේවකයෝ දන්නවා අපි මොකද ක්‍රියාත්මක කළේ. ඉතින් ඒ වැරද්ද විතරක් නෙවෙයි, වැරදි ගොඩාරියක් සිද්ධ වුණා. ඉතින් අපිට ඉන්න බැරි වුණා. අපි ආයේ හොර රහසේ පස්සේ දොරෙන් නෙවෙයි, ඉල්ලාසි මේ ලිපිය දුන්නා මෙන්න අපි යනවා කියලා. ජනාධිපතිතුමාට ඒක යවන්න කියලා මං වැඩ කරපු ඇමතිතුමාට දීලා ඉවරේලා බොහොම වැදගත් විදිහට අපි එළියට ආවා. එහෙම එන්න පුළුවන්කම තියෙන්නේ පහේ. හිටියනම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඇවිල්ලා අපි තද තීන්දුවක් ගත්තා. ඒ ඒ ඒ තිබිච්ච නරක වාතාවරණය අපේ ජනමාධ්‍ය අපි ඇති කරන්නේ නැහැ කියලා. ඉතින් අදටත් බොහොම නිදහස් මාධ්‍ය වාතාවරණයක් මේ රටේ තියෙනවා. අතුරුදන්වන්ගේ පනත සම්බන්ධයෙන් ඔබතුමා අත උස්සනවද? කොහොමද ඒකට සහයෝගය දක්වනවද? අපි සහයෝගය දක්වනවා. මොකද දන්නවද, අතුරුදහන් වීමේ පනත සම්බන්ධයෙන් විශාල වැරදි මතයක් මේ රටේ අරගෙන එනවා. මේක අතීතයට බලපාන පන්තක් කියලා. මේක අතීතයට බලපාන එකක් නෙවෙයි. අනාගතයේදී මේ රටේ ඔබතුමා කියන ලංකාවේ රණවිරුවන්ට නෑ, අපේ බේරගත්ත උදවියට බලපාන්නේ නෑ. මේ රටේ
මේ රටේ යුද හමුදාව ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම සම්බන්ධයෙන් කළේ ඒ ජාතික අවශ්‍යතාවක්, ඒ නීතිමය අවශ්‍යතාවක්. ඒක නොකළා නම් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ රටේ යුද්ධය ඒ මෙහෙයුම කරපු අය දංගෙඩියට දෙන්න අපි සූදානම් නැහැ, දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන්. ඕනෑම හමුදාවක නරක අය ඉන්නට පුළුවන්. ඒ කියන්නේ හමුදා නීතිය උල්ලංඝනය කරන්නයි. ඒවට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ ගේන අතුරුදහන් වීම පිළිබඳ මේ පනත රටේ අනාගතයේදී ඇති වෙන නීත්‍යානුකූල නොවන පැහැර ගැනීම හරි සම්බන්ධයෙන් ක්‍රියා කරන්න දාන රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ශක්තිමත් කරන නීතියක්. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැන් ඕකේ දැන් ඔය තර්කයක් විදිහට ඔබතුමා කියන එක හරි වුණාට ඔක ප්‍රායෝගික මට්ටමින් බැලුවාම අපිට ඔය වගේ අතීතයට බලපාන නීති සම්බන්ධයෙන් මතක් වෙන්නේ සේපාල ඒකනායක විසින් ලලිතාලියා ගුවන් යානයේ පැහැර ගැනීම. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙලා අභියෝගයට ලක් වෙන මේක අතීතයට බලපානවද නැද්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා විදේශීය ගිවිසුමකින් බැඳී සිටින නිසා අතීතයට බලපානවයි කියලා. ඒ කාරණේ මේකටත් එහෙමම අනුගම පූර්ව නිදර්ශන න්‍යාය අනුව මේක ගේන්නේ අතීතයට බලපාන ආකාරයට නෙමෙයි. ඉතා පැහැදිලිවම මේ සම්බන්ධයෙන් මංගල සමරේ රාමාත්තුමා ඇය පාර්ලිමේන්තුවේ හැමතැනම ප්‍රකාශ කළා. මේක ගේන්නේ මේ අනාගතයේදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් තහවුරු කිරීමේ ක්‍රමයක් හැටියට තමයි ගේන්නේ කියලා. අතීතයට බලපාන නීති හැටියට නෙමෙයි. ඒක වැරදි. එතකොට ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දුවක් ලබා දුන්නේ 88 89 අතුරුදන් වුවන් ගැනත් මේකෙන් හොයන්න පුළුවන් කියලා. නෑ, ඒ සොයා බැලීම. ඒ සොයා බලන්න පුළුවන් ඕනේ. පුළුවන් කාර්යාලය ඒකට සොයා බැලීම මේ නීති රීති මොන හරි ක්‍රියාත්මක කරනවා නම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ අනාගතයට. සොයා බැලීම කරන්න එපා. සොයා බැලීම මේ LTT සංවිධානයේ මේ කාලේ විතර සිද්ධ වෙච්ච දේවල් කියලා හරියන්නේ නැහැ. මේ රටේ ඒ යුක්තිය සාධාරණත්වයේ තෝ මොකද උනේ කියලා හොයාගැනීමේ අයිතිය මේ රටේ උතුරු දකුණු ભેදයකින් තොරව හැමතැනකම තිබෙනවනේ. දකුණේ තමන්ගේ දරුවන් අහිමි වෙච්ච අම්මලාට තාත්තලාට නෑදෑහිත මිතුරන්ට දැනගන්න ඕනේ මොකද්ද උනේ, කවුද මේවට වග කියන්න ඕනේ කියලා. ඉතින් ඒ විශාල ප්‍රමාණයකට ඒක රයිති. ඒක හොයාගන්න එක වැරද්දක් නෙවෙයි. සමාජයක් හැටියට මේ වගේ සිවිල් යුද්ධ ගන්නාවකට මූණ දීපු සමාජයකට ඒවැ නිසි පාඩම් එකගෙනගෙන නිවැරදි ඉස්සරහට යන්න මේ වගේ යන්ත්‍රණයක් තිබීම හොඳයි. හැබැයි ඒක යුද හමුදාවට දඬුවම් දෙන්න හෝ යනාදි විදිහට අද මේ අර්ථ දක්වනවා වැරදි විදිහට. ඉවෙන් නොමග යන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න කියන වැදගත් නීතියක්. අවසන් කරන්නට මත් වෙන අර මේ දවස්වල බොහෝ දෙනා උනන්දුවක් දක්වන අර ඔබතුමා සමන් දෙයියන්ගේ අලියෙක් කිව්වේ. ඔබතුමා ඇත්තටම අලියෙක්ද හක්ගෙඩියක්ද? මම අලියෙකුත් නෙවෙයි හක්ගෙඩියෙකුත් නෙවෙයි, මම මිනිසෙක්. ඒ කාරණේ මම කිව්වේ අපි මේ ඒ ගමේ කතාවක් නේක. ඒ සමනැල්ල කඳු වැටිය පාමුල මේ හැලීගොඩ ප්‍රදේශයේ සිද්ධ වෙච්චි මේ උත්සවයකදී මේ අලි ප්‍රශ්නේ තැදිලාවට පස්සේ මම ඒ ජනමාධ්‍ය සහෝදරුන්ට කිව්වා අද අපි මේ ප්‍රශ්නේ කතා නොකර ඉමු. එතකොට ඒකටනේ මාධ්‍ය අවධානය යන්නේ. මේ අපි ලොකු උත්සවයක් තියන්නේ. මේ නායෑමෙන් ගම් වතුරෙන් අනාතු වෙච්චයට අපි ගම්මානයක් හැදුවා එතන. මම දෙරණ මාධ්‍යවේදියා ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඉතින් සමහර මාධ්‍යවේදියා අහනවා කවද්ද අලි පටවන්නේ, නැවුටික ලෑස්තිද, කන්ටේනර් ලෑස්තිද. ඒ කියන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්න. අදාළ ප්‍රශ්න නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ ඇති වෙච්ච යම් වාතාවරණයක් උඩ මේ කියපු කතාවක්. මට ඕනේ වුණේ කියන්න මේ අපේ සටන අපි අතාරින්නේ අර කිව්ව අරගලේ. අර පරිසරයේ මිනිහා අය ඔක්කොම රැක ගැනීම වෙනුවෙන් අපි කරන සටන, මේ මහජන ප්‍රතිපත්තියක් හදා ගැනීම වෙනුවෙන් කරන සටන අපි අතාරින්නේ නැහැ කියන එක. ඉතින් ඒකෙදි අපිට කියන්න වුණා දේශීය ප්‍රාදේශීය උදාහරණ ඇසුරෙන් අපි මේ කතා කළේ. ඉතින් අලිත් ලේසියෙන් අතාරින්නේ නැහැනේ. දැන් මේ දුටුගැමුණු රජුරුවන්ගේ මේ කඩොල්ලත ලේසියෙන් අතාරපු කෙනෙක් නෙවෙයි. මේ අලිත් එහෙම තමයි. ඉතින් කියන්නේ වෙන අර්ථයකින්ද නැත්නම්? නෑ නෑ, මං කියන්නේ මේ අලියා. මේ අලියා මේ පින්තූරේ අලියා. ඔව් අලියා. ඉතින් ඒ ගැනයි මං කියන්නේ. නැතුව මේක ඉතින් සමන් දෙවියන්ගේත් වාහනේ. ඒවා මේ මෙටපෝස්. මෙටපෝස් කියන්නේ අර කාව්‍යෝක්ති. ඒවා ඇත්තට ලොකුට අල්ලගෙන දඟලන්න එපා. ඒවා මිනිස්සු ඒවා නැතුව කතා කළොත් මේ කතා නීරසයිනේ. ඉතින් ඒවා එහෙම තියෙන්න ඕනේ. ඒවා එක ලොකුට යන්න දෙන්නේ ඒක අමතක කළා දාන්න. හොඳයි, මම මේ ප්‍රාදේශීය වහරෙන්ම ඔබතුමාට සුබපතා අදට 360 සමුගන්නා ඔබතුමාට සමන් දෙවියන්ගේ පිටයි. ඔබට සමන් දෙවියන්ගේ පිටයි. ආයිබෝ.
අපි ලබන සතියේ හමු වෙමු 360.